අයිබෝවන් මේ වැඩසටහන තුළින් හමුවීම මට සතුටක්. දන්න දෙන්නෙක් වැඩසටහන මේ වෙනුවෙන් මට ආරාධනය කරපු සෞර්ධ කණ්ඩායමට මගේ ස්තුතිය. දැනීම දැනගන්නේ කොහොමද කියන එක පිළිබඳව මම හිතන්නේ මානව ශිෂ්ටාචාරයේ පළමුවෙනිම සංభాෂණයේ සංකලනය වෙන්නේ දෙන්නෙක් අතර තියෙන බැඳීම නිසා. ඉතින් මම අද ඉතා සතුටු වෙනවා මේ දන්නවාට වඩා නොදන්නා කෙනෙක් දන්නවා කියලා කියා ගැනීම. ඒ කියන්නේ මගේ පාසල් කාලයේදී මගේ අතිශයින්ම ළඟින් හිටපු මිත්‍රයෙක් අපේ ගුරුකුල මහාවිද්‍යාලයේ අපේ පාසල ඔළුවවල චන්දානන්ද හාමුදුරුව උන්වහන්සේ මම හිතන්නේ මේ රටේ බිහිවෙච්ච දක්ෂ පරිපාලකයෙක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳව ඉතාමත්ම ඉහළ දායකත්වය කර අවසාන කාලයේදී ශ්‍රී දළදා මාලිගාවේ භාරකාර භික්ෂුව හැටියට ඉඳලා යපවත් වුණේ උන්වහන්සේට පින් සිද්ධ වෙන්න තමයි මම හිතන්නේ අපි හමු වෙන්නේ මම මොකද මම දෙමළ සම්භවයක් තියෙන කෙනෙක් සිංහල මාධ්‍ය ඉගෙන ගන්නකොට බොහෝ ප්‍රශ්න තිබුණා ඒ කාලේ කොටි නැගිටලා නැහැ ඒ නිසා අපට දුන්නු ලේබල් එක මට දුන්නු ලේබල් එක කල්ලතෝනි නාඩාර් වතු දෙමලා එවැනි ඒ පසුම තුලත් හාමුදුරුව මගේ ප්‍රතිඵල බලලා මම කතා කරන ශෛලියද කොහෙද මන් දන්නේ බලලා කිව්වා බෝ ගන්නවා පුතේ කියලා කිව්වා ඒ නිසා තමයි මට සිංහල භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන් වුනේ සහ ගුරුකුල මහාවිද්‍යාලය කියන්නේ කලාවට තෝතැන්නක් අපි ඔක්කොම දන්නවා ඒක බොහෝ කලාකාරයන් බිහි කළපු මහාවිද්‍යාලයක් එහිදී තමයි මට අපි විද්‍යාවෂයන් කළේ හැබැයි ඔව් මම ගණිතය කළේ මෙයා ජීව විද්‍යාව කළේ මට වැඩි අවුරුද්දක් වැඩිමල් මෙයා අතර ඔහොම හිටියට මම මගේ රැවුල ඉදලා තියෙනවා එයා මේ චිත්‍රපටි එක්කෙනෙක් කරන එක්කෙනෙක් මේ ඉතින් එහෙම ඉන්න බෑ නළුවනේ ඒ එහෙමයි අපි හම්බුනේ ඉතින් නැවත මේ මාධ්‍ය සමාජයේ සියලුම තලයන් ආක්‍රමණය කර තිබෙන හැටි මේක හොඳ උදාහරණයක් කාලෙකින් පස්සේ මාධ්‍ය තමයි අපි දෙන්නව යා කරන්නේ ඉතින් හේමන්ත මම සතුටුයි ඔයත් එක්ක අද මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. ඔව් මමත් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන අපේ ශ්‍රාවකයන්ට. ඒකම මුලින්ම අපි ස්තුති කරන්න වෙන්නේ VFM නාලිකාවට අපට ආරාධනා කළාට. සුරෙන් කිව්වා වගේම කාලෙකට පස්සේ අපි දුරකථනයෙන් මොන කතා කරනවා ඉඳලා ඉතින් කාලෙකින් පස්සේ තමයි ඉතින් අපි හම්බ වෙන්නේ එක තැනකදී මිත්‍රව විදියට. ඔව් ඉතින් අපි මුලින්ම කතා කරොත් ඉතින් අපේ පාසල් කාලේනේ අපේ මුල් කාලේ ඉතින් කොහොමද ඉතින් ඉස්කෝලේ යන කාලේ මෙයා එතකොට ප්‍රෙෆෙක්ට් මට කලින් එතකොට අපි මිශ්‍ර පාසලක් නේ කියන්නේ මිශ්‍ර පාසලක් කියන්නේ ගැහණු දරුවෝ ඉගෙන ගන්න කාලේ ඔය TikTok යුගයට කලින් කාලේ ඉතින් මේගොල්ලෝ පණිනවා අපේ පන්ති වලට මේ කෙල්ලන්ට ලියපු ලියුම් තියනවාද කියලා බලන්න නැත්නම් කෙල්ලෝ කොල්ලන්ට ලියපු ලියුම් තියනවාද කියලා බලන්න පන්ති වලට නොකියා පණිනවා පැනලා මේ පොත් අරගෙන කවර එහෙම ගලවලා බලනවා මාව ඉස්ලාම මෑව හම්බ වෙන්නේ මේ එහෙම මෑ ඔය ඔඩිට් ලව් ලෙටර් ඔඩිට් එකට පැන්න වෙලාවේ අපේ පන්තියේට ඒකට හේතුව ඇවිල්ලා මගේ රසායන විද්‍යාවේ ඒ වගේ ලියුමක් තිබුණා රසායන විද්‍යාව පොතේ මෑ අල්ලගත්තා ඒක අල්ලගෙන මෑ මේ අල්ලගත්තන සාමාන්‍ය ක්‍රමයක් තියෙන්නේ මේ විදල්පතිතුමා ගාවට ගෙනියලා පහම්දුර ළඟට ගෙනියලා එන්න කතාවක් තියෙනවා අර ළමයාටත් ඉතින් මෑ මට මේ කිව්වා මේ කයින් කරගන්න කුතිබුණත් ලඩක් මම වාට් මේක නෑ කියන්නේ නැහැ කියලා. මම හිතන අපේ මිත්‍රත්වය ගොඩ නැගුණේ එහෙම. මේ මට සහෘදෙක් වගේ වෙලාවේ උපදෙස් දීලා මේ මම හිතන්නේ ඒක තමයි අපේ විශේෂිත වූ මිත්‍රත්වයට හේතු වුනේ. ඔව්. හේමන්ත ඔයා හිටියෙත් මොන මේ හවුස් එකේ මොන නිවාසයේද හිටියේ? මෛත්‍රී කියන නිවාසයේ තමයි මම. මෛරපාද මම හේමන්ත ප්‍රසාද් මාව දන්නේ කලාවට සම්බන්ධ පුද්ගලෙක් විදියට ශ්‍රී ලංකාවේ මගේ මිත්‍රයා සුරේන් රාඝවන් මාත් එක්ක ඉන්නවා මම නම්
කලා රසිකයෙක් හැටියටයි මම හඳුනා ගන්න වෙන්නේ මම ඇතම් විට දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ නැත්නම් චිත්‍රපටි අධ්‍යක්ෂණයට යන්නට ඉඩ තිබුණා මොකද චිත්‍රපටි කියන එක මගේ පවුලේම එන එකක් මගේ තාත්තා චිත්‍රපටි විචාරකවයි පස්සේ ඉන්දිය සිනමාව සම්බන්ධයෙන් හිටියා යා රොක්සාමි වගේ සිනමා සංගීතයේ ලංකාවේ හඳුනා දුන්න අය සමග වැඩ කරපු කෙනෙක් අපිට විජය ස්ටුඩියෝ කියලා තිබුණා අපි හිටියේ හැඳල විජය ස්ටුඩියෝ කියලා තිබුණා මේ ලොකු චිත්‍රාගාරයක් ඒ චිත්‍රාගාරේ සම්බන්ධයෙන් හිටපු නිසා සිනමාවට මගේ ඇල්මක් තිබුණා ළමා කාලයේ සිටම ඉතින් මම මේ දේශපාලන විද්‍යාව සඳහා උපාධි කරලා මම ඒ පැත්තෙන් ගියේ නැත්තම් මම එක්කෝ බොහෝ වෙලාවට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඉඩ තිබුණා එහෙම නැත්තම් මේ ගෘහ නිර්මාණ ශිල්පිය තමයි මට කැමැත්ත තිබුණේ කෙසේ වුව අපේ අම්මලා සහ නෑදෑයෝ ඒ දවස්වල කලාව කරනවායි කියලා කියන්නේ මේ මේ සියදිවි නසා ගන්නවා වගේ වැඩක් නේ දනුත් එහෙම තමයි මම හිතන්නේ කලා කරපු අයට තියෙන මේ මේ පරිභෝජන සමාජය තුළ කලාව වෙනුවට තියෙන මේ වෙන දේවල් තාක්ෂණය කොහොමද ජය අරගෙන තින්නේ ඉතින් ඒ අයත් බොහොම වෙලාට ඩිස්කරේජ් කළා මම ඒ කියන්නේ මේ එපා එපා මේ සිනමාව ගැන මම හිතන්න එපා කියලා මොකද මට මතකයි හේමන්ත මේ මම බැංගලූ වල මේ ඉන්ද්‍ර නිකුත් උනා ඩීප් ફોකස් කියලා සිනමාව පිළිබඳව ඉතාමත්ම ශාත්‍රීය සංග්‍රහාවක් ඒ සංග්‍රහාවේ පරණ කොපි කියවන්න මම එනවා මේ අපේ තාත්තගේ යාළුවෙක්ගේ දෙට්ට අරගෙන යන්න මේ බම්බල පිටියට ඒ දවස්වල ඉතින් සිනමාව ගැන තිබුණා මම සුරෙන් රාඝවන් දැනට පාර්ලිමේන්තුවේ පින් මන්ත්‍රීවරයෙක් ඒ කියන්නේ මේ ලිස්ට් එකෙන් දාලා ජාතික ලයිස්තුවෙන් දාලා පින් මන්ත්‍රි කෙනෙක් මම කැමති එහෙම කියනවාට මොකද පිනට ලැබුණනේ ඉතින් අපි බෞද්ධ නිසා පිනට ලැබෙන දේ හොඳයි තක්කඩිකම් කරලා පංචශීලයේම කඩලා මිනි මරලා හොරකම් කරලා බොරු කියලා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තනතුරු ගන්නවට වඩා පින ධර්මයේ පිහිටෙන් ලැබෙන එක හොඳයි කියලා මට හිතෙනවා කෙසේ හෝ දැනට මගේ රාජකාරිය මම විදේශ කටයුතු සම්බන්ධයෙන් මගේ උපාධියක් සහ උනන්දුවක් තිබෙන නිසා මට තියෙන ආචාර්ය මගේ ආචාර්ය උපාධිය දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් නිසා විදේශ කටයුතු පිළිබඳව කාර්ක සභාවේ සමාජිකයෙකුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාර්ක සභාවේ සමාජිකයෙක් හැටියටත් සංගීතියාව පිළිබඳ වූ ක්‍රියාදාමයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියටත් මම දැනට කටයුතු කරනවා ඊට අමතරව මම මුල්ලතිව් ප්‍රදේශයේ යුද්ධයේ නැවතුනේ මුල්ලතිව් වල වර්ධු විසිනමේ එක මහා භයානක යුද්ධයක් ත්‍රස්වාදී ද බෙදුම්වාදී ද යුද්ධයේ නැවතුනේ මුල්ලතිව් නිසා මම කැමති වුණා මුල්ලතිව් ප්‍රදේශයේ ජනයා එක්ක වැඩ කරන්න මම ඒ ප්‍රදේශයේ වැඩ කරනවා මේ අතරතුර කාලයේදී මම මාස 10ක් උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට හිටපුවව සදහන් කිරීමට කැමති මම ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාව එම පත් කළා ඔහු මගේ දේශනයකට සවන් දුන්නට පස්සේ මට ආරාධනා කරලා කිව්වා මේ තනතුර බාර ගන්න කියලා ඒක සිදු වුණේ උතුරු පළාතට ගියේ පළමුවෙනි දෙමළ ජාතික ආණ්ඩුකාරවරයා වීමේ වාග්ය වගේම මේ ඊට පස්සේ යවන හැම එකනම දෙමළ ජාතික වියොත් වඩා හොඳයි කියන ස්ථාපිතය බිහි වුණ නිසා මම දැන් අපි ඒ පස්සේ කතා කරමු ඒක ගැන දෙක කැටි හඳින්නේ හොඳයි මට මේ ඉස්සෙල්ලාම හේමන්ත සමග අපි තිබුණු මිත්‍රත්වය තව දැඩි වෙන්නේ මෙයා ප්‍රිෆෙක්ට් වෙලා ඉන්න කාලේ ඉඳලා හිටියත් මමයි මෙයා ස්කූල් කට් කළා අපි දැනට දැන් අඹ යාළුවෝ වෙලා ඉන්නේ ස්කූල් කට් කරලා ඔයගොල්ලෝ දන්නවත් දන්නේ අසන්නන්ට මේ මතක් වෙන්න පුළුවන් කැලණියේ රේල්වේ ස්ටේෂන් එක දුම්රිය ස්ථානයේ ඉඳ ඇවිදගෙන එන්න පුළුවන් ඉලංගක ඇවිල්ලා තියෙන්නේ ඔරුගඩවත්ත ඒ ඔරුගඩවත්තෙන් අපි ගොනුලා ඒ කාලේ තිබුණා රුක්මණි සිනමා කියලා ඉතාලම කඩාවැටුණු බෝතල් කඩ අරේමේ පහු කරගෙන යන්න ඕනේ සිනමා ශාලාවක ඒ සිනමා ශාලාවේ අපි දෙන්නා 10 ඇතියේ ෂෝ එක බැලුවා ආදරණීය කලාකරු විජේ කුමාරතුංගගේ පෙම්බර මදු චිත්‍රපටය මම හිතන පෙම්බර මදු එකේ විතරයි මේ අවසන් දෙකක් තියෙනවා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා චිත්‍රපටිය වල අවසන් දෙකක් තියෙනවා ඒ කියන්නේ ඊයේ පෙන්නපු අවසන් නෙමෙයි අද පෙන්නන්නේ ඒක ඉතා විශේෂ දෙයක් සහ සංගීතය අතින් වික්‍රත් නායකයන්ගේ මේ පෙම්බර මදු ගීතය මම හිතන්නේ දසක දැන් කීයක් අහුවෙලාද ඒත් පහුවෙලා වුණත් ඒ ගීතේ තාමත් මගේ කාර්කෙත් තියෙනවා මේ මගේ ශිෂ්‍යු මගේ වයසෙන් භාගරත් වඩා අඩු ශිෂ්‍යුත් පෙම්බර මදු ගීතය අසද්දි විජය කුමාරතුංගත් චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාවත් ආදරණීය කලාකරු වික්‍රත් නායක ආචාර්ය වික්‍රත් නායක මහත්මයාවත් අපි සිහිපත් කරගත යුතුමයි අපි එනම් ඒ සින්දු අහලා ඉමු ටිකක් හොඳයි මට හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා VFM දන්න දෙන්නේ
දැන් අපි සහභාගී වෙලා ඉන්නේ දන්න දෙන්නෙක් කියන වැඩසටහනට ආචාර්ය සුරේන් රාඝවන් සහ හේමන්ත ප්‍රසාද් සුරේන් මම මේ කලින් අහන්න හිටපු මම අහන්න හිටපු ප්‍රශ්නෙකට ඔයා මට කලින් පිළිතුරු දුන්නා මට දැන් අහන්න ඕනුනේ තමයි දැන් අපි ඉස්කෝලේ යන කාලේ මට මතක හැමලිම කියනවා ඒ කාලේ වාගේ මතකද දන්නේ නැහැ වාගේ මේ ආසම නළුව මොහාන් කියන ද්‍රවිඩ ඔව් ශිල්පී ප්‍රදී මොහාන් ප්‍රතාප ප්‍රතාප ඉතින් මේ මට සමහරවිට කියනවා මේ ප්‍රසාද් මේ මං අම්මට කියනවා මේ ප්‍රතාප් මම්මගේ කියලා ඔව් ඉතින් අම්මා කියනවා නෑ නෑ ඔයා ප්‍රතාප් වගේ කියලා කියනවා එතකොට ඇත්තට මං මේ මං හිතන්නේ පාසල් කාලේ තිබුණට වඩා වෙනස් වුණා මේ අපි දෙන්න ගිය ඉසව් කියලා මං හිතලා මොකද මම මම නිකන් දැන් කල්පනා කරාම මට හිතෙන්නේ ඒක කලාකරුවා විය යුතුව තිබුණේ ඒ හිටපු විදියට සුරේන් මම වෙන මොකක් හරි ඒකට යන්න ඕනේ කියලා මොකද නෑ අතන උදාහරණයක් මතකද අපි ඉස්කෝලේ යන කාලේ මේ අපේ පාසලේ හිටියනේ මේ රත්නපුෂ්ප කුමාරි ඔව් එයා තමයි මගේ මේ මෛත්‍රී නිවාසේ මාත් එක්ක හිටපු මේ නිවාස නායිකා එයා ඉතින් ගොඩාක් ක්‍රියාත්මක වෙලා හිටියනේ මොකද අපේ නාට්‍ය මේ ගුරුවරයා වෙලා හිටියේ රෝහණ දන්දෙනිය ඉතින් නමුත් අපි විද්‍යා විෂයන්නේ කරේ මර්වින් සිල්වා සංගීතය ගැන්නුවා මර්වින් පෙරා මර්වින් පෙරා සංගීතය ගැන්නුවා ප්‍රියා සූර්යසේන මහත්තයාව සංගීතය ගැන්නුවා එඩ්වර්ඩ් ජයකොඩි මහත්තයාව සංගීතය ගැන්නුවා එතකොට හැබැයි අපි දෙදෙනාම විද්‍යා විෂයන් කරපු හින්දා ඒ කාලේ මම නම් කලාව සම්බන්ධ කිසිම අදහසක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඉතින් අපේ අපේම පන්තියේ තිබු රත්නා මුතුවෙමු කියලා නාට්‍යයක් කළා ඉස්කෝලේ පාසලේ අපේ යාළුවෝ දාගෙන මට එහෙම රඟපන්න අඳගෙන දුවනවා. ඒ කියන්නේ මට අදහසක්වත් නැහැ මේ රඟපන්න. හැබැයි සුරෙන්ගේ තිබුණා ඒ කාලේ ඉඳලාම කලාව සම්බන්ධ සිනමාව සම්බන්ධ අදහස්. ඒක වෙනස් වෙන්නේ කොතනද? මම හිතනවා මේ අපි දැන් පොඩ්ඩ වයසට ගිය නිසාද කොහෙද මේ අධ්‍යාත්මය පිළිබඳව इतना मे दस रेणुका चंद विमला हमे अभिधर्मी मूलिकरण पुटकेकन सारा कीवन पिटन पिट कीपे तीन मत पिटन दस कीपैक मे जीर्णीक अब तीन जीवित हीनार्थ परमार्थ विधरा पोते मैं अभी इनकुटम अभी मे लोके कुटम अभी दिशानती करगने ये दिशानती तमाइ अभी मेहवाणी के දිසානතියට කර්මය කියන්න පුළුවන් දෙවියන් වහන්සේගේ කැවත්ත කියන්න පුළුවන් නොඑක් දේවල් කියන්න පුළුවන්. මේ දිසානතිය මත මේ මුළු ප්‍රපංචයම මේ විශ්වයම ක්‍රියා කරන මේ එක්තරා මේ මියුසිකල් රිද්ම් එකක් වගේ තියෙන එක. හාමනි එකක් කියලා අපි කියන්න පුළුවන්. මියුසිකල් නෝට් එකක් වගේ. දැන් මම C මයිනර් ගහපුවාම වයලින් එකෙන් වෙන එකකින් C මයිනර් ගහපුවා මොකද වෙන්නේ කියලා. ඒ වගේ මේ සම්පූර්ණම ධ්වනියක් තියෙන්නේ මේකේ. මේ විශ්ව ධ්වනිය. ඒ තුල අපි පොඩි අංශු මාත්‍රයක් නේ අපි ඒක නමුත් මේ අංශු මාත්‍රයට බෑ අර ධ්වනියට එහා පැත්තෙන් ක්‍රියා කරන්න. ධ්වනිය තමයි මේකේ ප්‍රධාන ස්කෝ එක ලියලා තියෙන්නේ. ඉතින් ඒ ස්කෝ එක දැන් ලේරාජා නැත්නම් ඒ ආ රමන් ස්කෝ එකක් ලියුවට පස්සේ වයලිනිස්ට බෑ මේ යාට ඕන එකක් ප්ලේ කරන්න. ඒ ස්කෝ එක ඇතුළේ තමයි අපි ප්ලේ කරන්න ඕනේ කියලා සංගීතය දන්නක් දන්නා. මම හිතනවා මගේ ජීවිතේ මම ඇත්තටම හේමන්ත ඔයා මේ කියන වෙලාවයි මට එක්තරා විදිහකට සියුම් වේදනාවකුත් ඇති වෙනවා. මම කලාවට ඒ තරම් කැමැත්තෙන් හිටියේ කලාව කියන්නේ සාහිත්‍ය හා සිනමාව මේ දෙක. රට මම ඒ තරම් කැමැත්තෙන් හිටියේ ඒ කාලේ නාට්‍ය සිනමාව කරපු ප්‍රභූවරු අපේ ප්‍රබල අයගේ නම් මම පොත්වල ලියා ගන්නවා. ආචාර්ය සුනේන්ද සුනන්ද මහේන්ද්‍ර ආචාර්ය සුනිල් ලෙදිරි ආරියරත්න එවැනි ඔය එතකොට මේ ලූෂන් මුලත්සිංහල රේඩියෝ එකේ කළා සඳකඩ පහණ කියලා වැඩසටහනක්. ඒවා අපි රේඩියෝ එකේ කන තියාගෙන අහගෙන ඉන්නේ. ඉතින් ඒ මොකද මම මතකයි තාම ලූෂන් අයියා මේ කියනවා ඔබත් මමත් හමුවන්නට කාලය දුන් කවුළුව දැන් වසන්නට මට අවසර දෙන්න. ඉතින් මේවා කොයිතරම් අපිට ඒ කාලේ අනිත් මාධ්‍ය තිබුණ නැති නිසා කෙසේ හෝ මේ රටේ තිබෙන ව්‍යුහාත්මක අවාසනාවන්තකම මම දෙමළ වාසගමක් තියෙන කෙනෙක්. ගුරුකුල මහාවිද්‍යාලයේ බෞද්ධ ඉස්කෝලේ ගෙන ගත්තට කැලණිය විහාරයේ කොත්වෙහෙරෙන් රස් වැටෙන ඉස්කෝලේ ඉගෙන ගත්තත් මම දෙමළෙක්. ඒ නිසා 83 මාව සම්පූර්ණව මගේ ජීවිතය වෙනස් කළා. ඒක තමයි මම හිතන්නේ 83 වෙනකොට මම යම් මම මට මතකයි හේමන්ත එක්ක අපි මේ අපි හිටියේ හැඳල හේමන්ත හිටියේ මේ වැලිසර अभी वीकेंड मे गिहिल फिल्म अभी निकम मे अभी अभी मैं हिता गण अभी फिल्म डिरेक्टर्स लगे अभी मैं हिता गण अभी एक्टर्स लगे गिहिल विरले अभी एक्कर मे मे शूट मे शॉट का मेहमा गण मत कद मे शॉट का मेहमा गण मे मिथन स्लो मोशन डेम तो इतकोट अरे फ्रेम एनवादी देवल अभी मे युवत कथा करे बीच की मत असूत मंगिता मेरा
82 පුස්තකාලය ගෙන තිබීම 83 දකුණේ ජීවත් වුණු දෙමළ මිනිසුන්ට විරුද්ධව කරපු සංහාරය උගාක් අයගේ ජීවිත වෙනස් කළා මගේ ජීවිතයත් වෙනස් කළා මම උන් හිටන් නැති වුණා මට ඊට පස්සේ ජීවත් වීමේ අරගලය සඳහා මට නොඑක් දේවල් කරන්න ඕනේ ඒක තමයි මම හිතන්නේ අර කලාවට තිබුණු හැකියාව සහ හැකියාව හෝ ආසාව හෝ නැඹුරුව සම්පූර්ණ මෑත් වෙලා ජීවත් වීමේ වාණිජ රැකියාව කරන්නට අවශ්‍යයි ජය ගන්න ඕනේ මේක දැන් තිබුණු සියල්ලක්ම ඉවරයි කියන සහ 83 සිද්ධියේදී හේමන්ත තාම දන්නේ නැහැ මට පෞද්ගලික ලොකු ඛේදවාචකයක් සිදු වුණා මම ඒ ගැන කතා කරන්න අකමැති ඔතේ කණ්ඩායමට මම සම්පූර්ණ සමාව දීලා තියෙන්නේ සිංහල සහෝදරයන් ඒක මෙහෙවපු අයගේ අපේ ගේ ගිනි තියපු එක්කෙනාගේ මල්ලිට මම පසුකාලීනව අධ්‍යක්ෂක වෙනක වෙලා මම හිටියා ලේකවස ආයතනයේ ඒ ආයතනයේ මම රසායකුත් දුන්නා ඒලා ඒ මල්ලි ඉන්ටර්වියු එකට ඇවිල්ලා මගේ නම බැලලා ගියා ඉන්ටර්වියු එකට ඉන්නේ නැති කියලා දැන් වැඩක් නැහැ ඉන්ටර්වියු ගිහලා මම මම කොහොමද ගන්න හැයි කියලා මුත් මම එයාට කතා කරලා කිව්වා පසුගිය කාලය අමතක කරලා සමාව දෙන්න පුළුවන් මිනිහෙකුට විතරයි අනාගතය දිහා සුභවාදීව බලන්න පුළුවන් මම එයා හිතනවා මගේ කලාව කියලා प्रश्न देखा प्रश्न अहंड खाली अभी कथाकरा द्रविड़ सहोद सह सिंह सहोद मंग आस ये बग्गे संबंध कल गीत अखर मुन हर विशेष मम हिता सिंह संगीत संबंधे मरती आसाव सह उमनाव तुंग දැක්කම මේ දෙමළ සිංහල අර්බුදය නැත්නම් මේ සහෝදරත්වයේ එකම අම්මාගේ දරුවන් දෙදෙනා මෙසේ වෙන් වී සිටීමට කල හැකි උපහාරාත්මක ගීත දෙකයි තියෙන්නේ එකක් ඇවිල්ලා මාතොටින් උතුරු සුළඟ කියන මේ මහා ගීතය ගීතයට මම හිතන්නේ ෆිලිපීනෙන් සම්මාන ලැබුණා මේ අපේ රටේ තියෙන එක දැක් තමයි මේ අපේ රටේ කලාකරන්ව අපි නෙමෙයි සමරන්නේ අපි සමරන්නේ නැහැ අපි දන්නේ නැහැ ඉතින් මේක මම දෙමළට පරිවර්තනය කරන්න ඕනේ කියලා ගාක් උත්සාහ කරගෙන තිබුණා මේ ගීතයයි ඊළඟට මම හිතන්නේ මගේ කවදාවත් මගේ මම හිතන්නේ මගේ පුතාට පුතාල දෙන්න කියනවා මට පුතාට මම කියලා තින්නෙත් මගේ මරණයේදීත් ප්ලේ කරන්න ඕනේ ගීතයක් තමයි මේ කවුද විරාජිනීගේ මන්නාරම් නැගිට කොහෙ යන්නද අපි गीत देख महिता पश्चात निदहस देशपालने तुल सिंहल गीत रचकयान निर्माण करपु अपे मुलु समस्त देशपालने सह अनागते दिशा कैटिकर गुड़ गीत देखा पलवी गीते मे सरोजा मगे मगत मंगुरु हेम फेले हक मे सिंधु මහිතන ආ ඒ ගීතය අසන්නට අපි සමය දුනත් හොඳයි ඒ ගීතය ගැන කියනවට වඩා කියලා. VFM දන්න දෙන්නේ. සුරෙන් මේ මම දැන් ඉඳනේ පොඩි කාලේ ඉඳම හරියට කියවන කෙනෙක් නේ. හරි කැමැති පොතපත කියවන්නේ එහෙම. මේ මේම කියවගෙන යනකොට මාව දැන් මං කියන්නේ ඒක 100%ක් අපි දෙන්නට සම්බන්ධ නැහැ. නමුත් මට ඒ පොත කියවනකොට හිතෙනවා යම් ප්‍රමාණයකින් මේ අපේ මිත්‍රත්වය සහ අපි ජාතින් දෙහික වීම සහ මේක බිඳ වැටීමට හේතු වුණු කාරණා වගේ කල්පනා කරනකොට මේ ශ්‍යාම් සෙල්වදොරේගේ ෆනි බොයි කියන නව කතාව කියවනකොට සිංහලෙන් ආවේ ආගන්තුක අහිංසකයා අමුතු ඉලන්දාරියා සුගත පාසල් මහත්මයාගේ පරිවර්තනයක් දැන් මේ මේක අපේ පාසල් කාලය वर्ग देहक जाति इतम दडी मित्रो दिखपाट में गैटल ඔයාගේ ජීවිතයේ අසූතුනේ වෙච්ච බොහෝ ඛේදවාචක පිළිබඳ මම සමහර වෙලාවට දන්නේ නැහැ කියලා. නමුත් මං යම් යම් කාරණා දන්නවා. මම මේ ශ්‍යාම්ගේ ෆනි බොයි එකට කැමති වෙන්නේ මේක ඉතාම සංවේදී අවස්ථාවක් තියෙනවා මේ එක මිතුරෙක් නැති වුනහම අනිත් මිත්‍රයාගේ නිවසට යනවා. ඔව්. කියාම එයා නැහැ. නමුත් දැවි හලු වෙච්ච කයක් තියෙන ඒකට යට කරගන්න දෙයක් නැහැ දැන් මම මොනවද කරන්නේ කියලා මේ අවස්ථාවට පෞද්ගලික ජීවිතයේදී මමත් මුහුණ දෙනවා
මොකද මගේ මිත්‍රයා සුරින් එකපාරටම නැතුණා මම අතුරු දහන් වෙනවා මම යනවා මම අපි දෙන්න පුරුදු වෙලා හිටියා නිතරම එක්කෝ ඔයා අපි ගෙදර නැත්නම් සුරින් නැත්නම් මම සුරෙන් ලා ගෙදර පාපඩි වලින් පාපඩි වලින් එතකොට අපි අපේ ගෙවල් වල අපේ දෙමව්පිය අපි අතර අපේ අයත් තිබුණේ ලොකු එක පවුලේ වගේ සම්බන්ධයක් එතකොට එකපාරටම මේ මිත්‍රයා අතුරු දහන් වෙනවා මේ 83 කලබලත් එක්ක එතකොට මම යනවා පුරුදු පරිදි කියන්නේ පොඩක් දවස් කීපයක් ගත වුණාට පස්සේ මේ තත්ත්වේ පාලනය වුණාට පස්සේ මිත්‍රයන් හම්බෙන්න යනකොට මිත්‍රයා හිටපු තැන සලකුණක්වත් නැහැ. ඉතින් මම පැය භාගයක් විතර තනියම එතන බලාගෙන ඉන්නවා. මගේ යාළුවට මොකද වුනේ කියලා. මේ අවස්ථාව මේ විදිහටම ඇතුළත් වෙනවා ශාම්ගේ ෆනි බෝයි එකේ. පස්සේ කරන සිනමා නිර්මාණය ගැන මම එච්චර සතුටු නැහැ. නමුත් නව කතාව තුළ ඊටම ප්‍රබලව මේ අවස්ථාව නිරූපණය වෙනවා. කාලෙකට පස්සේ තමයි අපි දෙන්න මේ හම් වෙන්නේ අපි කීන තරම් අපි දෙන්න ගැන දන්නේ නැහැ කියලා. ඔව් එකපාරටම අතුරුදහන්ුනේ ඇයි? ඔව් දැන් ඒක අතුරුදහන් වීමක් අතුරුදහන් කළ. මගේ කැමැත්තෙන් මම අතුරුදහන්ුනේ නැහැ අතුරුදහන් කළ. කළ. ඔව්. දැන් මේ රටේ මේ මොහොතේදී මම දැන් මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න නිසා තමලා කියන්න පුළුවන් මේ මේ මන්ත්‍රීවරයා හැටියට මම මේ ඇඳන් තේන්නේ නැති නිසා මම ඇඳන් ඉන්නේ නිල් පාට ෂර්ට් එකක්. කියන්න පුළුවන් ඔයා පක්ෂවාදී ආරෙමේ කියලා. නමුත් මේ රටේ ගමන් කළ අතිශය ගැඹුරු රුධිර පිපාසිත ජාතිවාදී පක්ෂ තිබෙනවා. ඒ පක්ෂ තාමත් තිබෙනවා. ඒ දේශපාලඥයෝ තාමත් ඉන්නවා මේ ඔබ වෙමින් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. ඒ අය විසින් දැන් බලන්න හේමන්ත 48 විදහස ලැබලා පළවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි කැබිනට් එකේ පළවෙනි තීරණය මොකක්ද? ඒක තමයි ලක්ෂ 4ක් පමණ වූ එවකට වතුකරේ හිටපු දෙමළ ජනතාවගේ සුද්ධා ලබා දුන්නු ඡන්දය දීමේ අයිතිය ප්‍රවේශ භාවයේ අහෝසි කර ඔවුන්ව පිටට යවන්න ඕනේ කියන ගන්න තීරණය. එවකට ඒ ඉන්දියාවෙන් ආපු දෙමළ කම්කරුවන් අවුරුදු 120ක් මේ රටේ ආර්ථිකයට ඍජුවම ලේ කඳුළු දහඩිය සොලවමින් කුලී වැඩ කරමින් කුලී කාමරවල ජීවත් වෙමින් ලයින් කාමරවල ජීවත් වෙමින් කරපුවේ මහා දායකත්වයේ එකපාරට අමතක කරලා එකපයින් තොපි ඔක්කොම ඉන්දියාවට පලයල්ලා කියන තීරණය ගන්නවා අපි 48 පළවෙනි ආණ්ඩුවේ පළවෙනි කැබිනට් එක. එදා සිට මම හිතන්නේ අපි අද වෙනතුරු 83 මේකේ එක්තරා මහා පිපිරීමක් කියලා මම හිතනවා. 83 ජූලයි 27 වෙනිදා මට තාම මතක හැටියට. ජූලයි 23 තමයි මේ පටන් ගත්තේ දෙමළ විරෝධී කෝලාහල. ඔය බොරල්ලා හන්දියෙන් පටන් ගත්තයි කියලා කියන එකේ මුත් 27 වෙනිදා උදේ මේ පිටකොටුවේ පොලිස් නිලධාරියෙකුට කවුදෝ වෙඩි තිබ්බා කියන ප්‍රචාරය දැන් ඒ දවස්වල TikTok මේ Facebook YouTube නොතිබුණාට වැරදි කටකතා නම් මේ ආකාරයට ප්‍රචාරය වුණා. පිටකොටුවේ වෙඩි තිබ්බේ කවුද කියලා දන්නෙත් නැහැ, කිබ්බේ මැරුණේ කවුද කියලා දන්නෙත් නැහැ. නමුත් නැවත දෙවනි රැල්ලක් පටන් ගත්ත ගිනි තැබීම. ඉතින් අපේ ගෙදරට රාත්‍රී සෙනඟ පිරිසක් ඇවිල්ලා ගිනි තිබ්බේ දා අපි මම දන්නවා ඒ කට්ටියව. මොකද මම ඒ වෙනකොට හැදලා පුරාණ විහාරයේ සිංහල සභාවේ සභාපති හැටියට ක්‍රියා කළා. මේ ආපු කට්ටිය කවුද කියලා මම දන්නවා. ගියේ ගිනි තිබ්බා. ඊට පස්සේ අපි පවුලේ අපි 4 දෙනා හිටියේ ඒ වෙලාවේ මොහොතේ මමයි මල්ලි අක්කයි අම්මයි අපි 4 දෙනාම දැන් 4කට යන්න වුණා. සති දෙකකට පස්සේ තමයි මම දැන් ඔය අපේ මහානාම මහවිද්‍යාලයේ ඒක මම හිතන්නේ ඒ කාලේ දරුවෝ 800ක් පමණ ඉගෙන ගන්න පුළුවන් පාසලක වැඩි හිටියන් 6000ක් විතර ගාල් කරලා තිබුණු අනාථයන්ගේ කඳවුරට මාව ගෙනත් දැන් ඒක තමයි සිදු වුණේ. ඊට පස්සේ ටික කාලයක් අපිට වෙන් වෙලාම ඉන්න වුණා. පස්සේ මම ටික කාලයක් ඉන්දියාවට ගිහින් හිටියා. මගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්ද ඉවර කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කාල පරිච්ඡේදය පිළිබඳව ඇත්තටම මේ හේමන්ත මම ලියලා නැහැ වගේ මට හිතෙන්නේ. ආමන්ත්‍රණය මා මාතුලම ආමන්ත්‍රණයක් කරගෙන නැහැ කියලා. මගේ අතිශය සමීප මිත්‍රවා දන්නවා ජගත් විරසිංහ මහාචාර්ය ජගත් විරසිංහ චිත්‍ර ශිල්පියා මට විතරම කියන්නේ ඒව මතක් කරන්න කියලා. ඒ මතක් කරලා ඒවයි මට හිතනවා එහෙම මතක්. එයා මම හිතන්නේ එයා එහෙම කියන්නේ එයා පුරාවිද්‍යාඥයෙක් නිසා වෙන්නේ නැති. මම පුරාවිද්‍යාව කරන්න පුළුවන් ඉතිහාසය පිළිබඳව මානව සම්බන්ධතාව පිළිබඳව පුරාවිද්‍යාවක් කරන හැම මොහොතෙම ඉතුරු වෙන්නේ වේදනාව පමණයි. ඒ වේදනාව තවදුරටත් වෛරය බවට පත් වෙන්නට පුළුවන්. මම කැමති ඒ 83 පිළිබඳව අත්දැකීම මට සාපේක්ෂව ශක්තියක් කරගන්න
වේදනාවකට වඩා ඒ ශක්තිය නිසා තමයි මම මේ රටේ මගේ ආචාර්ය උපාධියට බෞද්ධ භික්ෂුව කරන දේශපාලනය භික්ෂුන් වහන්සේලාගේ සමාජ දේශපාලන දායකත්වයේ කුමක්ද යන්න පිළිබඳවයි මගේ තිබුණේ මේ මගේ ආචාර්ය උපාධියේ නිබන්ධනය ඒ කලර් කරන්නට මට යටින් මම තල්ලු කළේ මෙන්න මේ සිදුවීම අපේ රටේ ප්‍රධානම සංස්කෘතික සංගටකයේ වන භික්ෂුන් වහන්සේලා එදා 83 නිහඬව හිටියාද 83 කලබලවලට නායකත්වය දුන්නාද ඒ එසේ සිදු වෙන්නේ ඇයි උන්වහන්සේලා යහපත් ශීලධරයන් හැටියට ජීවත් වෙන තුලදීම මෙවැනි දේවල් වලට සහභාගී වෙන්න නැත්නම් මේ මෙවැනි දේවල් වලට අනුබල දෙන්නට සිදු වෙන්නේ ඇයි කියන කාරණේ තමයි මම මගේ පරිශ්‍රණය කළේ ඒක දැන් ප්‍රකාශිතයි විශ්වවිද්‍යාල මම කැමතියි වට කියන්න විශ්වවිද්‍යාල 560ක ඒ පොත දැන් භාවිතා වෙනවා මම හිතන්නේ 83 ඒ කැඩුණු බීජය නැත්තම් මම යන්න තිබුණු දිසානතිය ඒ විතරවීය පොළවට වැටුණු නිසා ඒක බිඳුණා ඒක කැඩුණා මොකද එයින් තවත් බීගහක් පළවුණා කියලායි මට හිතෙන්නේ ඔව් මම හිතන්නේ අපිට ওই තත්ත්වයන් ලංකාව පවතින ওই වගේ දේශපාලනීය කාරණා ගැන අපි මම හිතන්නේ දවසක් උනත් කතා කරන්න පුළුවන් හොඳයි මම හිතන්නේ මේ වෙලාවේ අපි නැවත ගීතයක් අහලිමු කියලා මට හිතෙනවා මගේ කැමති ගීත තහස් ගන්නක් තියෙනවනේ හැබැයි මම විතරම ෆනි බෝයි ගැන කීපයක් උත්තර වැඩගත්ත ෆනි බෝයි ඒ සාහිත්‍ය කෘතිය මම හිතන්නේ ඒකට ලැබුණු සම්මාන වලට වඩා ශ්‍රී ලංකාවේ සාහිත්‍යදරයන් තුළ විශේෂයෙන් දේශපාලන විද්‍යාව උගන්වන අය තුළ ඒක අවශ්‍ය ප්‍රමාණයට විචාරාත්මක භාජනයක් උනේ නැහැ කියලා මම හිතන්නේ ශාම් දැන් මම දැන් මේ දවස්වල අද පසුගිය අවුරුදු 3 ජීවත් වෙන්නේ ශාම් ජීවත් වෙන ගෙදර ජීවත් වුණු ගෙදර හොඳයි 83 දී යවත් මම මේ සම්බන්ධයක් තියෙනවා ඒ පිළිබඳව මම මේ වෙලාවේ කැමති මේ මං අර නිතරම තනියම ඉන්නකොටත් බොමුණන ගීතයක් මේ නිරෝෂා විරාජනීගේ සිනා තොටක් කියන ගීතය ඒකේ සමහර පදවලට මම ගොඩක් ආසයි අයියෝ ඒකට කැමතියි ඔව් නෑ මේකේ පදමාලාවට මම කැමතියි යා මේ තුමි මම හිතන්නේ මම පොඩි කාලේ මම දන්නේ කිව්වොත් හොඳද කියලා මේ රේඩියෝ එකේ මම ඉස්කෝලේ අපි එයා මම දන්නේ මේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා මම පොඩි ලව් එකක් තිබුණා එයාට හරිම මේ කලුණාට එයා තලවලුනේ බොහොම හරිම මේ ආකර්ෂණීය මේ ලංකාවේ ඉන්න ආකර්ෂණීයම ගැහණියක් එයා ඒ කාලේ දනුත් ඔව් දනුත් මම හිතා දනුත් කියලා කිව්ව නැත්නම් තරහ වෙයි මාත් එක්ක මට මේ ඒක ඒ කටහඬ එයාගේ ඉන්දියානු මම දන්නේ එයාට දෙමළ සම්භවයක් තියෙනවද මට එහෙම කොහොම හරි ඒ දෙමළ තමිල්නාඩුවේ ඉලේරාජාගේ 80 ගණන් වල ආපු ගීත වල තියෙන අර ආත්මීය භාවය නිරෝෂාට ගන්න පුළුවන් එයා කටහඬෙන් එස් ජානකි වගේ ප්‍රබල ඊළඟට මේ ඒ වගේ අයගේ කටහඬ කොහොම හරි හොඳට දෙමළ සින්දු අහලා තියෙන බව තියෙනවා ඒ ආත්මයක් තියෙනවා හැම සින්දුවකම හැම කලාකෘතියකම ඒ ආත්මය පිළිබිඹු කරන්න පුළුවන් ගායිකාවක් ඇය ඔව් අපි දැන් ඒ ගීතය අහලා එමුනේ ඒ කියන්නේ මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් ඒ සැපකි ඔබට ලන්න දුක බෙදා ගන්න බැරිකම දුකකි VFM දන්න දෙන්නේ සුරින් දැන් මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන් මම කතා කරන්න වෙන්නේ කලාකරුවෙක් විදිහටනේ කලාකරුවාගේ පාර්ශ්ව නියෝජනය කරමින් ඉන්නේ ඒතකොට මම සම්බන්ධ වෙලා ඉන්නවා සිනමාව ටෙලි නාට්‍ය වේදිකාව සියල්ලටම ඔව් මෙතනදී මේ එහෙම දැන් අපි අර අපි හමු නොවුණත් මිතුරු වෙලා හිටපු කාලයක් තිබුණානේ ඔව් ඒතර ඔයා අර ගුරුකුල මහාවිද්‍යාලයේ නාට්‍ය කරන්න අඬ ගහපම දුවපු හේමන්ත ඔව් කොහොමද වේදිකාව ජය ගන්න ඕනේ කියලා මම හිතන ඉස්සලාම ඔය ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙනවානේ එහෙම දුන්නේ නැහැ වේදිකාව වේදිකාවට කොහොමද ඒක සිදු වුනේ දැන් මේම කොහොමද වේදිකාව අර කළු පෙට්ටිය දැන් හතර වටේම වහලා නැද විතරක් ලයිට් දාන කළු පෙට්ටියට ඔහ කොහොමද ගොඩ වෙන්නේ ඔව් දැන් සුරේන්ට මතකනේ අපේ දැන් මම හිටියේ මම්මා එක්කනේ මතකද මම්මයි පප්පයි කියන්නේ අපි කතා කරේ තෝ මම්මයි පප්පයි කියන්නේ මගේ අම්මා තාත්තා ඔව් අම්මා තාත්තා කියන්නේ මගේ ලොකු අම්මයි මේ එයාගේ මහත්මයෙක් තමයි මම හැදෙන්නේ හැදෙන්නේ ඔව් හරි ඉතින් මේ මම්මා හරිම මේ සිනමාලෝලියක්නේ ආ ඊට පස්සේ ඔව් ඉතින් අපි කරන්නේ මේ හැම වෙලාවෙම මේ හැම සෙනසුරාදා ඉරිදම බොහෝ විට ඉරිදා
චිත්‍රපටිය බලන්න මේ යනවා. ඉතින් මං හිතන්නේ මගේ අතීතයේ මේම පළපදියම් වෙනවා මේ 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 සිනමාව මේ රඟපානවා කියන එක මේ මොකක් හරි මැජික් එකක් තියෙනවා කියන අදහස තියෙනවා. ඒ අස්සේ දැන් මම මේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ මේ මත්තුමගල රෝමානු කතෝලික පාසලේ. එතකොට මේ මගේ මම දෙකේ පන්ති තුනේ පන්ති ඉන්නකොට මේ මගේ පන්ති බාර ගුරුතුමිය තමයි ප්‍රේමා බණිකතුංගිය. එයා ඒ කාලේ තාම ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනිය. විජේරත්න බරකාගොඩ මහත්මයා රම්‍ය වණිකසේකර කියන දිනේ ඒ දවස්වල ගුරුවරු මේ අපි අසන්නන් ඩාබාල අසන්නන් ඉන්නවනම් අහගෙන ඒ දවස්වල ගුරුවරු කියන්නේ උදේ පන්තියේ උගන්වලා යන අය විතරක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ඒගොල්ලෝ පරිපූර්ණ මිනිස්සු. නාට්‍යයේද වේදිකාවද ගුවන් විදුලියේද සංගීතයේද සංගීත භාණ්ඩ වාදනය කරන්නටද එවැනි වූ දැන් අද අපි දකින්නේ ගුරුවරයා කියන්නේ පාසල් වලට යන්න එපා කියලා ස්ට්‍රයික් කරන කණ්ඩායමකුත් ඉන්න කාලයක් නේ ඒ දවස්වල ගුරුවරු එහෙම නෙමෙයි නේද එහෙමන්ත ඔව් නෑ දැන් අපේ වාගේ පන්ති බා ප්‍රේම බණිකතුංග මහත්මිය මම අදටත් මාර විදිහට ගරු කරනවා ඔව් අපි ඉතින් පාසලේ හැම වෙලෙම වාර්ෂික විවිධ ප්‍රසංගයක් කරනවා ඒ කියන්නේ මේ ප්‍රාථමික පන්තියේ සිට ඉස්සර තිබුණේ අර හෝඩිය කියන්නේ ඕඩියේ ඉඳලා අපොස උසස් පෙළ දක්වා වෙන පන්තිවල අයගේ මේ මේ අංග දාලා මේ මේ ලොකු විවිධ ප්‍රසංගයක් කරනවා ඉතින් මේ මට මේ අදහසක් නෑ මම දෙකේ නැත්තම් තුනේ පන්ති ඒක මාව ගන්න මේ මේකේ මේ මහ දැන මුත්තට අහහ කියන්නේ දෙබස් කියන්න මොකුත් නෑ මේ ලොකු සමක් ඇඳලා කෝට්ටයක් දාලා රවුලක් ඇඳලා කුඩයක් අරන් මේ ගිහිල්ලා කියන්න තියෙන්නේ මම තමයි මා දැන මුත්තා කියලා. මාව ඉතින් මේම ගිහිල්ලා උස්සගෙන තිබ්බා ගිහිල්ලා. තිබ්බම මේ සෙනගත් පිරලා ඉතින් දැන් මට හරි සන්තෝසයි මේ මොන අදහසක් නැහැ. මම දැන් කෑ ගන්නවා මම තමයි මා දැන මුතක්. එකපාරක් කියලා යන්න තියෙන්නේ අලහට. ඔව්. මම තමයි මා දැන මුත්තා කියද්දි ආවා මාර චීර එකක්. දැන් ප්‍රේක්ෂකාගාරයේ උමුතු වෙන වගේ විසිල් කනවා. දැන් මට හරි සන්තෝසයි නේ මම කරන එකට මේගොල්ලෝ මාර කැමති කියලා ඇත්තටම ප්‍රතිචාරය ආවේ නම් ඇත්තටම මෙහෙම වෙනකොට මගේ සරම කැඩලා වැටලා ඒකට තමයි මේ අති අසීමිත මේ ප්‍රතිචාරයක් ආවේ ඊට පස්සේ ටීචර්ලා ටග් ගලන තරම ගැටගාලා හරහට උස්සගෙන ගියා ඔව් ඉතින් නමුත් මේ ඒක මේ හරියටම මේ සිහිනියක් වගේ මේ අවස්ථාව මේ මනසේ රැඳිලා තියෙනවා මොන දේ නම් අපිට ඕන නම් මේක දැන් පොඩ්ඩක් ෆිලොසොෆිකලි කියන්නේ දාර්ශනිකව ගන්න පුළුවන් ඔයා ඒ වෙලාවේ නිර්වත්වෝ අඩ නිර්වත් වෙනවා මම හිතන්නේ වාගේ ආත්මයේ විහිදෙනවා කියලා. එතකොට ශරීරයේ පවණක් නෙමෙයි. ඒ ආත්මය එළියට එද්දී වා නොදන්නා වූ ප්‍රේක්ෂිකාවන් මහා පිරිසක් වා වැළඳ ගන්නවා. එතන මම හිතන්නේ එතන තමයි වාගේ කඩේම නැත්තම් වාගේ ආත්මයේ කඩතුරාවක් සිදු වෙන්නේ. අපි කියන චිප් කියලා. ටර්නින් පොයින්ට් චිප් කියලා. ඒක වෙන්න ඇති මම දන්නේ නැහැ ඒක ඔයා කියන ආකාරයට නම් ඇතම් වෙලාවට දැන් ළමා මනසට ඒක අර සර්ම කඩා වැටීමට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරය ප්‍රේක්ෂකයෝ ඔයා වැළඳගත් ආකාරය හරි තමයි ඒක තමයි දැන් නම් සර්ම කඩා වැටුනොත් එහෙම මම හිතන්නේ ඌ කියලා අපේ කොමනවනේ දැන් මේ බණ්ඩාරනායක අයියාගේ මේ ධර්මසිරි අයියාගේ නාට්‍යයේදී අර තියෙන අතිශයම සංවේදීತನ අර ස්ත්‍රිය දූෂණය කරලා යට අමාරුවෙන් ඇවිදගෙන වේදිකාවට එද්දී ධර්මසිරි අයියාම කියලා තිනවා මේ පාසල් ශිෂ්‍යෙක් ඇහවලු මේ දැන් සැපද මොකද්ද කතාවක් කියලා එවැනිව සංස්කෘතියට අපි තල්ලු වෙලා ඉන්නේ ඒකට බොහෝ කාරණාවල් තියෙනවා ලෝක ධනවාදය මේ විවෘත ආර්ථික වෙළඳපොළ ප්‍රායෝගික මේ මොකද්ද මේ පාරිභෝගිකයන් වීම සියලු දෙනාම පරිභෝගිකයන් වීම පරිභෝජන ආර්ථිකය ඒ සියලු දේම මම හිතන්නේ බලපාලා තිබෙනවා නමුත් මට හිතෙනවා මම කියන ආකාරයට නම් ඊට පස්සේ මොකද වුනේ ඔව් ඊට පස්සේ හැබැයි ඒක දැන් මං හිතන්නේ රඟපානවා කියන එක හොඳයි වගේ එකක් ඔළුවේ තියෙන්නේ ඇති හැබැයි මං දන්නවා දැන් මම අපි පාසලෙන් ඉවත් වෙනකම්ම මම කලාව සම්බන්ධ වැඩ කරන්නේ නැහැ මම අපොසු උසස් පෙළ කරනකම්ම අපි මොකුත් කරේ නැහැ ඊට පස්සේ මම හිතන්නේ මම මේ පාසලේදී මේ ඉංග්‍රීසි ඩේ එකට මාක් ඇන්තනි ස්පීච් එක කරලා ගම්පහ දිස්ත්‍රික්කේ පළමිනේ වුණා මම හිතන්නේ ඔව් ඒක තමයි මං කිව්වේ අර ඒක මම මාක් ඇන්තනියක් විදිහට ඇක්කලා මාක් ඇන්තනියගේ ස්පීච් එක මේ ඒ කාලේ තමයි මුකුත් කරන්නේ නෑ ඒක තමයි මං කිව්වේ අර අපි දෙන්න හිතුවට වඩා වෙන දෙකක් මාරු වුණා කියලා කිව්වේ මම මුලදී මේක නේ ඊට පස්සේ හැබැයි අර මේ
උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට මට ආරංචි වුණා සතිෂ් චන්ද දෙවිසිංහ මහත්මයා මේ රඟපෑම පිළිබඳ පාඨමාලාවක් කරනවා වේදිකා නාට්‍ය ගැන කියලා. අතන මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ඒකට. හරි හරි. හැබැයි අර මේ අහඹු සිදුවීම් වෙනවනේ. අපිව මේ මේ මේකටම දමන්න. ඔව් මම කිව්වේ අර විශ්වීය විශ්වීය රිද්මය. අපි දැන්නම් මට හිතෙන්නේ අමාරුවේ දාන්න ඔබ මෙච්ච ඒවා තියෙනවනේ. ඒ වගේ මේ මොකද මම ඉතින් අයිරවස්සේ අර පොඩක් සතිස් මාත්මයාගේ සතිෂ් චන්ද මාත්මයාගේ පාඨමාලාවලෙම කරලා ගමේ යාළුවෝ ටික නලු නිලුවනේ මේ අහල පහල කට්ටියත් එක්ක එක්ක වෙලා මේ කෙටි නාට්‍යයක් කරනවා මේ නත්තලට ඇලිසර් ස්කීම් එකේ හන්සවිල කැලඹේ කියලා. ඒකේ මම රඟපාන්නේ නැහැ. හරි. මම තමයි මේ රචකයා සහ මේ අධ්‍යක්ෂකවරයා. ඉතින් දැන් මේ නාට්‍ය අපි මේ නත්තලට මේ එහි තියෙනවානේ පොඩි ස්ටේජ් ගහලා ඔය අපේ සමන් ප්‍රියමාරසිංහ එතන මේ නිහල් සිල්වා අපේ ගෙවල් කිට්ට තමයි මේ හිටියේ. ඒ කාලේ ඔය නිහල් සිල්වල පවා සාජනනට තමයි කියන්නේ. ඒගොල්ල පවා ඔය මේ 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 මත්තුමකල වැලිසර නවලෝක ග්‍රවුන්ඩ් එකේ ස්ටේජ් එකක් ගහලා මේ නාට්‍ය පෙන්වනවා. එහෙම එහෙම සංස්කෘතියක් තිබුණානේ නත්තලට වෙසක් එකට. ඔව්. ඉතින් අර මම හදපු ඔය හංසවිල ගැලඹේ කියන නාට්‍යත් අපි ගමේ නත්තලට ස්ටේජ් එකක් ගහලා පෙන්වනවා. මෙවන්ත මට මතක් කරන්න ඉඩ දෙන්න මේ අපි ඒ සංස්කෘතිය දැන් හැඳල මම ඉන්නකොට නායක කන්දේ පාස්කු ඔව් මාළු ලෑලි දෙකක් තුනක්ද තිබුණා. මේ මාළු ලෑලි තුනම අයිති එක පුද්ගලයාට. මට මතක හිටියට එයාගේ නම වලි. උස මහත දැඩි මේ මේ දේහ තියෙන පුද්ගලයෙක්. හැබැයි එයා මේ මාළු විකරණ පුද්ගලයා අවුරුද්දට සැරයක් නාටකම් එකක් කරනවා. මේ තියටර් මොඩල් නාටකමක් කරනවා. මේ නැත්නම් පාස්කු दकुन इंडिया संभव सिंघल के सिंघल कथोली मे फरीना मे अपे कौद मे दुर्गम राजुन नाट्य कर पास कैपटिपल हम दुर्गन मे नाट्य कर बट इतना संस्कृति दें वृत्ति मावल विकन गंध गहन ඒ කාලේ ෆ්‍රිත්ති බෙන්නෙත් නැතුව ඇති හවස නම ගඳ ගන්න මාළුවා මේක තමයි දෛනික ජීවිතේ. නමුත් ඒ අය තුල දෛනික ජීවිතේ එහෙම වුණාට ඒ අය තුල මම හිතන්නේ කලාවට බර වෙච්ච සංස්කෘතියක් තිබුණා කලාව වෙනුවෙන් යමක් කළ යුතු එක. නමුත් මේක සම්පූර්ණ අනිත් පැත්තට සිදු වෙනවා. අද වෙනකොට මම හිතනවා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය වරුන් පවා තමන්ගේ වෘත්තිය කරන්නේ දෛනික ජීවත් වීමට කරන අවම දේ හැටියට විතරයි. කලාකාරයෝ දේශපාලඥයෝ සියල්ලෝම අපිට මම හිතන්නේ ඒ ආකාරයට වෙනවා අපිට ඔයා වගේ මේ පසුබිම සහ අනිත් අය මේ රටේ සමාජ විද්‍යාඥයන් විසින් ඇසිය යුතු ප්‍රශ්නය නම් මේ සමාජ ව්‍යුහය මේ තරම් දුරට දුර්මුඛ වෙන්නට අද දැන් උදාහරණ වශයෙන් ක්‍රිකට් ගහන මල්ලිලා මහත්තයා තරහ වෙන්න එපා අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ දින එක අපිට සතුටක් නේ ජාතියකට සතුටක් අපිට ඒතර අපේ කාර් එකේ මගේ වාහනේ යද්දී ඔය පිළිබඳ විවාදයක් ඇති වුණා කොහොමද මේ විවා මේ ක්‍රිකට් කණ්ඩායම නැවත ගොඩ දාන්නේ කියලා. ගොඩ දාන්න ඉස්සෙල්ලා ඇයි කඩාවැටෙන කියලා හිතන්න එපා. නැත්නම් අපෝ කඩාවැටෙන්න පුළුවන්. කඩාවැටීම සිදු වුණේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ඉතා මිලාදික වාහන අරගෙන රත්තරන් චේන් දාගෙන උදේ ආහාරයත් 5 ස්ටාර් හොටෙල්ස් වලින් කැම කන්න පුළුවන් කියලා සංස්කෘතියක් ඇති කරපු දෙන්නේ තුන් දෙනෙක් හිටියා මේ රටේ. මම නම් කියන්න කැමති නෑ අයගේ. ඉතිහාසයේ පොඩ්ඩක් හරි දන්න අය දන්නවා. අර්ජුන රණතුංගගෙන් පස්සේ මේක වුණේ අර්ජුන රණතුංග දේශපාලඥයෙක් නිසා මේ මම කියන්නේ අර්ජුන රණතුංග දැන්වීම වලට පෙනී හිටින්නට ප්‍රතික්ෂේප කළා අර්ජුන රණතුංගගෙන් පස්සේ ඇති වුණු ක්‍රිකට් සංස්කෘතිය තමයි මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණම නැති කළේ ඉතින් අපිට සතුටේ අලුතෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය හරි ක්‍රීඩා ඇමතිතුමාගේ නායකත්වයෙන් හරි තරුණ ළමයි අපේ පුතාලගේ වයස දරුව දැන් සෙල්ලම් කරන්නේ ඒ අයත් මේ මව් රටට නැවතත් විනයගරුක ක්‍රීඩාවට නිසා. ඒතර මම කියන්න උත්සාහ ගත්තේ ක්‍රිකට් මම උදාහරණයක් ගත්තේ කරන දේ මුදල් ලිපීම සඳහා කරනවා කියන යුගයක් බිහි වුණා. උගන්නන දේද සංගීතයේද ඕගොල්ලෝ කරන ඔය කැමරා කරණේද මාධ්‍ය. දැන් අපි දැන් ඉන්නේ මේ ඕගොල්ලන්ගේ මාධ්‍ය තුලනේ. මාධ්‍ය දැන් කරන්නේ සමාජ සත්කාරයක් හැටියට නෙවෙයිනේ. තරඟකාරී වෙළඳ පොලේදී මුදල් උපයන්න පුළුවන් තව ආදාය මාර්ගයක් හැටියට ව්‍යාපාරයක් හැටියට දැන් මේක තමයි අපේ ලෝකෙටම සිදු වුණු මේ බර්ලින් තාප්පෙන් පස්සේ අර්ථ විතන් වීම මං මාක්ස්
මේ භාෂික වචන පාවිච්චි කරන්න අකමැති මොකද උදේ පාන්දර මේ ඊර සිකුරාදා නිසා ඇතම් වෙලාවට අපි සාමාන්‍ය කරනවා කි සිකුරාදා පාටියක් එහෙම දාලා රිලැක්ස් එකේ ඉන්න කට්ටිය උදේ පාන්දර මාක්ස්වාදී ඒවා අහන්න ඕනේ නැහෙනි මොකද අපිට මේ සමාජය මේ විකණ්ඩණය වීම පිළිබඳව මම හිතන්නේ අපිට යමෝදක සංවේදී භාවයකට එන්න වෙනවා එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කොහොමද අපි නැවත අපේ යහගුණ හොඳ අගයන් රකගෙන ඉස්සරහට වෙනස් වෙන ලෝකයට සමගාමීව සමාන්තරව වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේ මම හිතන්නේ අපි සින්දුවක් අහුවත් හොඳයි මේ සින්දුවක් අහුවත් හොඳයි මොකද අපිට මම දන්නවා ඔයා මේ ඊට පස්සේ වුණත් අපි මම ඉන්දියා සිනමාව ලංකාවේ ප්‍රගුණ කරන්න උත්සාහ ගත්ත 80 ගණන් වල පිරවි චිත්‍රපටිය අපි පෙන්නවා ඇස්ටි රත්න විභූෂණ කණ්ඩායමත් එක්ක එකතු වෙලා පිරවි එලිපත්තායම් අදුර් ගෝපාල කෘෂ්ණ ලංකාවට ගෙන්නන්නට මම මූලික වුණා ඒ කාලයේදී 80 දශකයේ එතකොට පිරවි කියන චිත්‍රපටිය ඉන්දියාවේ පිරවිලට වඩා ලංකාවේ ප්‍රසිද්ධ වුණා ජනයා වැළඳගත්තා මොකද මේ නැති වුණු පුතෙක් ගැන හොයන තාත්තා කෙනෙක් කේරළ සිනමාව අපිට හැමදාම සමීපයිනේ කේරළ සිනමාවේ සමීප භාව සරල භාවය හා ගැඹුරු භාවය නිසාම ඒක නිසා අපි ඒ කාලෙදී මතක් කළ යුතු ආයතනයක් තමයි මේ විභවි ආයතනේ බොරැල්ලේ අපි මේක ගැන කතා කරමු ගීතය අහලා ඔව් ඒක තමයි මම හිතුවේ ඒ කාලෙදී ප්‍රසිද්ධ වුණු ගීතයක් තමයි ඔයත් කැමති ගීතය මේ ඉලේරාජාගේ අතිශය සංවේදී ගීතයක් වෙන තෙන්පාණ්ඩි චීමයිලේ තෙරෝඩි බන්දවනේ නායකන් චිත්‍රපටිය මම චිත්‍රපටිය ඒ චිත්‍රපටියේ මේ ගීතේ තුන් අවස්ථාවකදී පාවිච්චි මතුවෙනවා ළමා කාලයේ ඔහු ඊට පස්සේ ඉතා වැඩිහිටපත් වෙලා ඔහුගේ පුතා මියෑම සහ ඔහු මියෑම කියන කමලහසන්ට ජාතික සම්මානය ඉන්දියා ජාතික සම්මානය ලැබුණු ඒ ආර් මේ මණිරත්නම්ගේ චිත්‍රපටියක් මෙහි සංගීතය මම හිතන්නේ මේ ගීතය ගායනා කරපු මම හිතන්නේ ඔයගොල්ලෝ වාදනය කරන්න යන මේ සංගීත කොටස මොකද ඒකේ ඉලේරාජා ගායනා කරපු එකක් තියෙනවා අන්තිම කොටස කමලහසන් ගායනා කරපු එකක් තියෙනවා ඊළඟට බාලසුබ්‍රමණ්‍යම් ගායනා කරපු. ඉතින් ඉලේරාජායි කමලහසන් ඉතාම ජීවත් වෙනවා. බාලසුබ්‍රමණ්‍යම් කොරෝනා රෝගයෙන් මිය ගියා. සින්දු 60,000කට වඩා ගායනා කරපු අතිශය භාවවේදී ගායකයෙක් ඔහු. මම හිතන්නේ ඒ කට්ටිය යාවත් සීකරගෙන මේ සින්දුව අසන්නට ලැබෙනවා නම් හොඳයි. හොඳයි. අපි අහලා බලමු. තෙන්පාණ්ඩි චීමයිලේ තෙරෝඩි වන්දවනේ යාරඩිතාරු යාරඩිතාරු. VFM දන්න දෙන්නේ මේ හේමන්ත මේ මම අහන්න කැමති මම දන්නේ නැහැ ඔයා පිළිතුරු දෙන්න කැමතිද කියලා මේ පුළුවන්ද කියලා ඔව අපහසුට දාන්න පුළුවන් අපි කියමු දැන් අපි සින්දුවක් ගන්න ඇහුවේ ඔව් චිත්‍ර ඉලේරාජා ගැන මේ 80 දශකයේදී බිහි වුණු ඉලේරාජා ඉන්දියාවම ජය අරගෙන මේ එතකොට ඒ ඉලේරාජා කමලහසන් ඇන්ඩ් මණිරත්නම් කියන මේ ත්‍රිකෝණය ඉන්දියා සිනමාව හොල්ලනවා නායකන් චිත්‍රපටිය ඒකේ එක්තරා කඩයිමක් දැන් ඉලේරාජාගේ සංගීතය ගැන කතා කරපුවම ශ්‍රී ලංකාවේ බොහෝ අය ඉලේරාජාව හඳුනාගත්තේ ඌරුසනම් තෝංගිරිචි කියන මේ ගීතයෙන් ඒක පසු කාලීනව විරාජිනී ගායනා කරනවා මේ මොකද්ද සිංහල සිතහඬයි කියනක කියන ගීතේ දැන් කලාව මේ ආකාරයෙන් තියෙද්දි තමයි අපි යොහානි සිල්වා දරියව අපිට එයාම ගත්ත උත්සාහය නිසා ලෝකේ වැළඳගන්න යොහානිව. ඒතර යොහානි ඉන්දියා මහද්වීපය තරණය කරන තරමටම මේ තමන්ගේ නෝන සින්දුවක් ප්‍රතින ඉදිරිපත් කිරීමකින් අපි කව වර්ෂන් එක කියලා කියන ඒ ක්‍රමයට ඉදිරිපත් වෙලා හෝ මම ඒ කියන්නේ කෙටි සටහනක් කළේ මේ යොහානිගේ මේ සංගීතයට වඩා එයාගේ හුරුබූටි භාවය අපිට කොරෝනා කාලයෙන් පස්සේ සමාජයේ කඩාවැටලා තිබුණා ලොකු ආතතියක තිබුණේ එවැනි කාලයකදී මේ දැරිය මේ ගායිකාව බලාපොරොත්තුවක් ඇති කළා ජීවිතේ නැවත ලස්සනයි කියන කතාව life is beautiful you can enjoy කියන ඒ simple fact එක යොහනිගේ සිනාවෙන් එයාගේ बॉडी लैंग्वेज का मे मे शरीर अंगने तुलिन मतुना के अनेक गहनी अक्वेम के अनेक अहमदाम लोके बलापुर गहनी अने अलुद्या निर्माण कर मे कारण निशा तमाय मंगिता ने आत्म वेलगान पुलवांग अद अभी मुखद अभी कमार प्रश्न मांगे
කලාව කියන විෂය පිළිබඳව ක්ෂේත්‍රය පිළිබඳව ඔයා කලාකාරයෙක් හැටියට ශ්‍රී ලංකාවේ සෑහීමකට සතුටකට පත් වෙලා ඉන්නවද නැත්නම් ඇයි ඔවුනම් ඇයි ඔව් දැන් මේ ඔතන මේ ඔයා කියන කාරණේ මට කතා කරන්න ක්‍රම දෙක මේ කාරණා දෙකක් තියෙනවා දැන් එකක් තමයි මේ අපි මේ යොහානි ඉතාම ජනප්‍රිය වීම ඉන්දියාවේ इंदिया वेल गना विशाल गौरव लबा दिन ओने अब मम्म दाखिन समाज मध्य जाल वेल मित्र दाखिन बेन बेन तंगलवा मे महासंगीत सागर भारत मे वगे सरल गीत मे तर असीमित वेल गई मुखदेल म्यूज संगीत पटल महासंगीत संप्रदाय බැලුවාම පොඩක් ආයේ පස්සට ගිහිල්ලා කල්පනා කරොත් ඉන්දියාවේ මීට කලින් ජනප්‍රිය වෙනවා සිංහල ගීත දෙකක් අහහ මේහා සමානවම මොකද ඒ කාලේ මේ වගේ සමාජ මාධ්‍ය ආරවම තිබුණ නැති හින්දා මේ තරම් කතා වෙන්නේ එකක් තමයි සුරංගනීට මාළුගේ නාම කියන ගීත ඒක මං ඉන්දියාවේ සංචාරය කරලා තියෙන කීප වතාවක් සියලුම ප්‍රාන්තවල දන්නවා මේ 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 සුරංගනීට මාළුගේ නාම කියන ගීතය ඊට පස්සේ තව ගීතයක් ජනප්‍රිය වෙනවා මේ ශ්‍රී ලංකා ඉන්දියානු හවුල් නිෂ්පාදනයක් වුණු පයිලට් ප්‍රේම්නාත් කියන චිත්‍රපටයේ සිවාජි ගණේෂා මානිෆොන්සේකා සහ ශ්‍රීදේවි එකට රඟපාපු චිත්‍රපටිය තියෙනවා මේ උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ ඔසරි මාලවලලු කූරු හවදි ඔබට හරියගේ කියන ගීතේ ද්‍රවිඩ ගීතය ආරම්භ වෙන්නේ මේ පද ටිකේ එතකොට ඒ කාලේ ඒකත් ඉතාම ජනප්‍රිය වෙනවා එතකොට හැබැයි අපි බැලුවොත් මේ ගීත සුදේම අපිට පේන පොදු සමානතාවයක් පොදු ලක්ෂණ කිහිපයක් තියෙනවා නේද සංගීතාත්මක සම්භාව්‍ය එම කියන එකට වඩා මම හිතන්නේ මානව සම්බන්ධතාව ඔව් සහ මේ නාද රටාව තමයි නේද මම හිතන්නේ දැන් උඩ රට මැණිකේ සරලයි සුරංගනීට මාළුගේ ඒකේ මම හිතන්නේ පදමාලාව දැනගෙන නෙමෙයිනේ දැන් ಭಾರತයේ මේ ගීතය වැරඳගන්නේ මම හිතන්නේ මේකේ තියෙන සංගීතාත්මක නමුත් නැත්නම් ඒකේ තියෙන ශබ්ද රසයේ පිළිබඳව මේ ඉන්දියාවේ සංගීතඥයෙක් මට මතක නෑ දැන් යාගෙනම යා මේ ප්‍රශ්නේ අහලා තිබුණා ඉන්දියාවේ ද හින්දු කියන පුවත්පත ඉතා ප්‍රබල පුවත්පත් කරේ එයා කියනවා මේ මැණිකේ මගේ හිතේ ගීතයට ඉන්දියානු ප්‍රතිචාරය මෙතරම් වෙන්නට හේතු වුණේද මම සමාජ දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මම දැක්කේ දේශපාලන සමාජ හේතු වුණා බලාපොරොත්තු නැතුව පාරේ මිනිස්සු මැරලා වැටෙනවා අපේ මිතුරන් අපෙන් සමු ගන්නවා එවැනි වූ බල අන්ධකාර ලෝකයක ඉතා සරල වුණු මේ යොහනිට මම ඉතාම ගරු කරන දෙයක් තමයි ඒ නිර්මාණශීලී කොච්චර වුණත් එයා හරිම සරල වෙන්නේ ඔව් දැන් එයා ඉන්දියාවේ ගිය වෙලාවත් එයා ඇඳන් ඉන්න ක්‍රමය එහෙම ඉතා සරලයි මෙන්න මේ සරලකම හුරුබෝටිකම කෙලි ලෝල්කම තිබෙන මේ එයාට මම හිතන්නේ වාචර වඩා තරුණ පාටක් නේ තියෙන්නේ පොඩි කෙල්ල ඇවිල්ලා මේ සින්දුව කිවිමින් මතුවෙන සමාජ බලාපොරොත්තුව සමාජ නැවත පිටුවීමේ අභිලාෂය ඒකට සමානුපාතිකව මේ සංගීතයේ තිබෙන නාද රටාවේ සරල බව මම හිතන්නේ 2x2 4x4 එම මම සංගීතඥෙක් නෙවෙයි නිසා මම දන්නේ නැහැ මේ බාර් කීම පිළිබඳව ඒක මම හිතන්නේ उदाहरण हेतु अमिताभ बच्चन दिल्ली प्रसिद्ध अमिताभ बच्चन दिनगर मे सिंधु अमिताभ बच्चन रंगन एक पदकोन गण पास तव कट गण पास पास बिग बॉस आराधने लबन मेन मे महिंद्र माव तुला लंका කලාව සම්බන්ධයෙන් අපේ සමාජයේ කලාව සම්බන්ධයෙන් කරන විචාරණ විශ්ලේෂණ හා විමර්ශනයන් වලදී ප්‍රබුද්ධ හා සරල කියන නැත්නම් අපි අර සුනිල් පෙරේරායියා කිව්ව වගේ මේ ඔව් ප්‍රබුද්ධ හා පීචං කියන එක අතර අපි අනවශ්‍ය විදිහේ අවංක නොවුණු වංකාත්මක බුද්ධිමය භාවයක් ඉන්ටෙලෙක්චුවල් ඩිසොනස්ටි එකක් යොහන් සම්බන්ධ කාරණේ වෙනම කඩලා ගත්තේ දැන් ඔයා මම කියන පිළිතුරම තමයි කියන්න උත්සාහ කරමින් ඒ කියන්නේ අපි හිතනවා මේ කලාව සම්බන්ධ ඕනම කාරණේ සිනමාව වේවා වේදිකා නාට්‍ය වේවා සංගීත වේවා
අපි මරුයි කියලා මම මරුයි කියලා හිතන මමම හරි විශිෂ්ටයි කියලා හිතන එක බලහත්කාරකමින් තව කෙනෙක් පිළිගත යුතුයි කියලා ආඛ්‍යානය සමාජගත කිරීම. ඔව් අපි හිතනවා එහෙම. අපි චිත්‍රපටි හදනවා මම තෘප්තිමත්. ඔව් මම හිතනවා මේක මාර වැඩක් කියලා. හැබැයි ඒක පොදු ප්‍රේක්ෂක කාර්ය ට ළඟා වෙන්නේ නැහැ. मट मत मेतक आपूम दक्ष तरुण गायके सुनीर सुमंग रियलिटी अभी कोच्चर दोसकोट मे सुनीर सुमंग की मे रियलिटी वेड सटा इतम लाभाल अति दक्ष गायकी अपेचोदनाती मे रिलिटिकरा मे प्रच बेन गायकिंग गीत की नम सुनीर सुमंग कर्ण हंतान सुसुम दबटा की गीत कपे मित्र नुआन लियन गीत मे गे पदराज क्या मम इताम कमती मे गीते मे गीत मंग यूट्यूब इताम रसवद गीत अभी थैंक यू उत्तर कलाकार මට දැනගන්න ඕනේ එහෙ උතුරේ නැගෙනහිර තරුණ තරුණියෝ ඒගොල්ලෝ වර්තමානයේ මොකද දැන් ඉස්සර මට මතකයි අපි ෆාද සබේරි එමි ඉන්නකොට හොඳ නාට්‍ය කලාවක් තිබුණා ඉතාම හොඳින් වේදිකා නාට්‍ය තිබුණා අපේ මම මගේ නාට්‍ය පවා වීරසිංහ ශාලාවට ගෙනිල්ලා සිංහල වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කරා එහෙම තත්ත්වයක් තිබුණානේ මේක නම් දැන් මගේ නාට්‍ය නම් පෙන්වන්නේ අර සටන් විරාමත 2002 කාලෙදී ලොකු මේ නාට්‍ය උලෙලක් කරා සිංහ බාහු සහ කෞෂිකගේ කතන්දර දෙකක් මම දැන් සහ මම කරපු තේරුමක් නැහැ කියන නාට්‍ය වීරසිංහ හෝල් එකේ LTT සංවිධානයේ අය යුනිෆෝම් පිටින් ආයුධ සහිතව ඇවිල්ලා ශාලාවේ වාඩි වෙලා මේ ශාලාව වටේ ඉඳගෙන ශාලාව ඇතුළේ ඉඳගෙන බැලුවා මේ නාට්‍ය සිංහල නාට්‍ය ඒ කාලෙත් මම කියන්නේ මේ කාලේ වෙනකොට නාට්‍ය කලාව හෝ ඒ වගේ සාහිත්‍ය හෝ ගැන ගැඹුරු ප්‍රශ්නයක් සාහන්නේ දැන් මේ ශ්‍රී ලංකාවේ අපි පස්චාත් නිදහස් මේ රාජ්‍ය නිර්මාණයේදී සිදු වුණු මහා ඛේදවාචකයන් නිසා යුද්ධය බිහි වුණා. එකතකින් අන්තවාදී බෙදුම්වාදී සස්වාදී කණ්ඩායමක් විසින් රට දෙකට කඩන්න ඕනේ කියන එක සහ එතනට තල්ලු වුණු සිංහල ජාතිවාදී ජාතිකවාදී දේශපාලනයත් මේ නිසා දැන් යුද්ධය අවසන් වී අවුරුදු 11ක් 12ක් වෙන කාලය තුලදී පවා උතුරේ තිබුණු සම්භාව්‍ය කලාව නාට්‍ය ගීතය සාහිත්‍ය කියන ඒවා නැවත ගොඩනගන්නට බැරි තත්ත්වයකට කඩාවැටලා තියෙනවා. දැන් නාට්‍යට කලින් තිබුණේ නාඩගම් කියන එක. නාඩගම් දෙමළ වචනයක්. මේ නාඩගම් නටන්න දෙනවද කියලා අහන්නේ. ඒ නාඩගම් නටන්න දෙනවද කියලා අහන්නේ. නාඩගම් මේක එන්නේ නෘත්‍ය සහ ඒ කූත් තෙරු කූත් කූත් කියන සම්ප්‍රදාය යට තමයි මේක ගලාගෙන ඉන්නේ. එතකොට තමිල්නාඩුව වගේම ප්‍රබල වීදින නාට්‍ය සම්ප්‍රදාය මේ යාපනයේ තිබුණා. එතකොට යාපනයේ විශ්වවිද්‍යාලය සහ ඊට කලින් යාපනයේ යූත් ලීග් ඒගොල්ලන්ගේ දේශපාලන සමාජ කතිකාවලට බොහෝ වෙලාවට පාවිච්චි කළේ වීදි නාට්‍ය. වීදි නාට්‍ය සම්ප්‍රදායක් දොර තිබුණා. ඒ නිසාම තමයි මේ වීදි නාට්‍ය වලට සම්බන්ධ ඒවා ලියපු පිටපත් ලියපු කතික කතා ලියපු තිර රචකයන් ප්‍රධාන නළුවන් එහෙමම ඔය ඒගොල්ලන්ගේ සන්නද්ධාරකලයට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා එක්කෝ පොළොවේ දී නැති වුණා නැත්නම් පිටට ගියා. ඒකත් එක්කම මේ පරපුර එහෙම එක වතාවකටම නැති වුණා වගේ. හරියට මේ දැල් වීගෙන තියෙන පහන නිවන අතර පහනම හොරකම් කරගෙන ගියා වගේ වැඩක් වුණේ. එතකොට නැවත ශ්‍රී ලංකාවේ දෙමළ
නාට්‍ය දෙමළ සාහිත්‍යයේ දෙමළ සංගීතයේ දැන් 82 83 වෙන කාලයේදී සිංහල අධ්‍යක්ෂකවරු මේ අධ්‍යක්ෂණය කළ දෙමළ චිත්‍රපටි අපේ මහා සෙන්සේ මම නම් කියන්නේ ලංකාවේ බිහිවුණු සිනමාකරුවන්ගෙන් පෙරවදන ලියන්න පුළුවන් සිනමාකාරයෙක් පතිස පතිසගේ පොන්මණි පොන්මණි චිත්‍රපටියෙන් පෙන්නුවේ නිකම් මේ ලස්සන කතාවක් නෙමෙයිනේ කුල ભેදය නිසා කඩාවැටුණු ප්‍රේමයක අපට විරාගයේ මොනතරම් වැදගත්ද වගේම තමයි මේ චිත්‍රපටිය මම හිතන්නේ කිඳා බැස්සයි සමාජය තුළ එතකොට අපිට මේ යුද්ධය නිසා සිංහල ඊළඟට මේ මෑතකදී යුද්ධෙන් පස්සේ මතක් කළ යුතුයි අශෝක අඳගමගේ මේ පාරෙන් එන්න ඉනියවන් වගේ චිත්‍රපටි වලින් ගත්ත උත්සව ඒවාමයි ඒවා බොහෝ වෙලට මේ අශෝකගේ වරදක් නෙමෙයි මේක ඉතින් අශෝක අපේ ජීවත් වෙන්නේ පස්චාත් යුද සමයේදීනේ ඒක නිසා අශෝකට සිදු වුණා පස්චාත් යුද යාපනය ගැන බලන්නට දැන් ඔයා අහපු ප්‍රශ්නේ යුද්ධයේ අවසන් පසු නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව තිබෙනවද කියන එක මම හිතනවා ඒක ලොකු අභියෝගයක් ඒක කල යුත්තේ මම හිතන හැටියට නම් ඒක රාජ්‍ය වගකීමක් රාජ්‍ය විසින් නැවත යුද්ධයකට යන්න අකමැති නම් නැවත එහෙමනේ මහා විනාශයක් සිදු නොවෙන්නට වග බලා ගැනීම දැනට ඉන්නහා මතුවට එන රාජ්‍ය නායකයන්ගේ වගකීමක් සිවිල් ක්‍රියාදරයන්ගේ මතු වගකීමක් අපි කොහොමද ඒ පරිදිගත වුණු දෙමළ භාෂික කලාකරුවන්ගේ සහ ඔවුන් නියෝජනය කරන සමාජ ආතතීන් පිටව කරන ආකාරයේ කෘතීන් බිහි කරන්නට වේදිකාව අවකාශය සලසා දිය යුතුයි. ඔව් දැන් මම පොඩි බාධා කිරීමක් කරනවා දැන් මම කියන්නේ දැන් රාජ්‍ය කියන එක රාජ්‍ය මැදිහත්වීම කියන එක උතුරේද දකුණේද මේ කලාකරුවන් හැමදාම අහන එකක් නේ. බෙන්නෙත් නැති එකක් නේ. उदाहौर्द मित्रेन्वा सुपकट वेदिकनाट अध्यक्षकोरे बुद्धि कदमेन्दू गाना या थनी अरगल कर समाज मध्यतुन हमेन तेंगली प्रकाश वली अपे मे जोवंद शिल्पाई लुंबिनी एक हदल दिन किल अडुम गाने बसर दहायाक्से ईटत्काल से मेवा නවීකරණය වෙමින් තියෙන වාක්‍ය කියන මොකුත් වෙන්නේ නැහැ gadulakat bandinne නැහැ බාගෙට හදලා හදලා වෙනවා කියලා එතකොට දැන් මෙන්න මේක තුල අපිට මේ 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 දකුණේ මේ මේ කෑ ගහන අයටවත් රාජ්‍ය මට්ටමින් ඔය වගේ කලාවට සඳහා උදව් වෙන්නේ නැති පසුබිමක අපිට මෙවන්ත මම කියන්න බෑ මේ මම දැන් විස්පාදගියෙක් නේ ඒ නිසා මම වාක්‍ය කිපු දෙය මම බාර ගන්න ඕනේ මම මේ මොහොතේදී ඔයාට එක්තරා විදිහක මේ දෙයක් කියන්නම් අගමැතිතුමා තමයි සංස්කෘතික බාර ඇමතිවරයා ඔව් මම විජහටම මේ ගැන මන්ද මම හිතුවා කලාගාරය විතරයි හදන්න කලාගාරයයි ජෝන් ඩි සිල්වා රඟහලයි තමයි ඒක මෑතදී ලබන සතියේ වගේ ඒක විවෘත වෙන නියමිතය. නමුත් මේ ලුම්බිනිය නෑ නෑ ජෝන් ඩි සිල් එක විවෘත කරන්න බෑ ජෝන් සිල් එකේ මං හිතන්නේ භාගයක්වත් හදලා නෑ. ඇත්තද? නෑ නෑ බෑ ඒකේ ස්ට්‍රක්චර් එක විතරයි තාම තියෙන්නේ. කලා භවන මොනවා හරි තින්ත ටිකක් ගාලා මොනවා හරි කරනවා ඇති. නමුත් ලුම්බිනිය එක වහලම තියෙන්නේ ජෝන් ද සිල්වේක බාගෙට හදලා තියෙන්නේ තාම මේ ඕපන් කරන්න පුළුවන් තත්ත්වයක නේ මෙච්චර කාලයක් මම හිතන්නේ අවුරුදු 4ක් විතර ඒක හදලා පිස්සු නෑ නෑ මේ මේ අවුරුදු 10කටත් වැඩි එතකොට දැන් මම කියන්න ගිය කාරණේ එක තමයි දැන් මේක රාජ්‍ය ආකල්පය පෙන්වන්නේ ආකල්පය පෙන්වන්නේ එතකොට දැන් මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ සුරෙන්ට මේ මේක මේ අවධානය යොමු කරලා මේ තේම ගන්න එතකොට ඔයත් උනත් කතා කරන්න පුළුවන් ගාලේ අහන්න මේ මේ ලුම්බිනි එකයි ජෝන් සිල් එකටයි මොකද වෙමින් තියෙන්නේ කියලාවත් අහන්න राज्यमतीमेदी එයා ගිහිල්ලා මේ උතුරේ තරුණ තරුණියන් එක වැඩමුළු කරමින් කෙටි චිත්‍රපට කරමින් සිනමාවල ලක් පවත්වන තනි ජැෆ්ලා ෆෙස්ටිවල් එක කරමින් එයා මේ තනි බලයක් යොදවමින් තමාට හැකි පමණින් යමක් කරනවනේ. ඒතකොට රාජ්‍ය මට්ටමින් මේ වගේ මැදිහත්වීමක් වෙන්නේ නැහනේ. ඒතර මං හිතන්නේ මේ කලාවට උදව් කරන එක තමයි මං හිතන්නේ මේ ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා හොඳම එක. ඔව්. එතකොට දැන් ඔයාගෙන් මං අහනවා ඔයා මේ දැන් සුරෙන් මේ වෙලාවේ ගීතයක් අහන්න කැමතිද මේ
අපි දෙගොල්ලම ගැන කතා කරමු. මම හිතනවා මේ රාජ්‍ය කලාව කියන අපි ඔය නූතනවාදයෙන් දකින්න කලාවයි පස්වත් නූතනවාදයෙන් කලාව යන්නේ මාක්ස්වාදයෙන් කලාව යන්නේ කොමක්ද යන ප්‍රශ්නෙට පිළිතුරු දීමේදී රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යෙන් තිබිය යුතුයි. රාජ්‍යය කලාව කියන එක සමාජ දේශපාලනයේ කොටසක් හැටියට කළ යුතුයි කියන ස්ථාවරි මම ඉන්නේ. වෙයි ඒකට පාලම් හැදෙන්න ඕනේ පොදු ජනයා තුළ. ප්‍රබුද්ධ රාජ්‍යකරණයේ ව්‍යුහාත්මක හරස්වීම වගේම. දැන් මේකට හොඳ උදාහරණයක් තමයි 80 දශකයේ දක්වා මා කියපු අර දෙමළ විරෝධී මහා සංහාරය සිදු වුණු යුගයට කලින් යුගයේදී සිනමාව දෙමළ සිංහල සමාජ දෙකම සම්බන්ධ කරපු පතිරාජ සර් පතිස ගිහිල්ලා පොන්මණී කරනවා සිවාජි ගණේෂන් මෙහෙ ඇවිල්ලා චිත්‍රපටි කරනවා එහෙම දෙකක් තිබුණා. මේක හොඳ උදාහරණයක් තමයි මේ සංගීතයේ මුසුවෙමින් අපේ අපින් නැති වුණු මියගේ හොඳම කලාකාරයෙක් ඒ කටහඬක් තාම අපිට ලැබිලා නැහැ. ज्योतिपाल एच आर ज्योतिपाल महात्मा गायप चंद्रा मे रैपाया वकिन सिंधु अभी दक्कुम दाने सिंगल सिंधु कटेन मेके मौलिक तनु कटेन्े दिमल सिंधु की दिमल सिंधु हेट एके हेट देखे इंदिया तिरगत चित्रपट एटम समिया सह बिरीद आतर सिधुन संघवाद बिरीद दर्वेक् पीलिंदगा इन ये पलवी पनवीडे के समिया प्रतिचार सह एक संघवाद गीते पूपोल पूपोल इनिकुम पालपोल पालपोल इनिकुम मानपोल मानपोल तुलुम तेनपोल तेन मे गीते तनुमतम अभी पशु काले चंद्रा मे रेपाय महिता शनसराध उदय निशा महंसी वेन्नो नति खाले सरल तनवत्न हुदय मतक्र गट अभी कोहमद साहसबद्धव इटपु जाति साहसिक वैकनिका अनिका करगत्ते कोहमद पिलबंद कड़ी इतकोट मे हेमंत मंग वाइंग हंडी द मिनी सामजे फलवे अंगे हमुवीम मिनीसा धूपतक मिनीसा किल की स्त्रीवादी मतक तला मिनीसा किल की मिनी गहनीयता मनुष्य इतकोट नमूत कोरोना विनाश मम हितन हटियट गोलीय पारिभोजनवादे एक्तरा विधि भयानक मोनवरत्म अपने पारिभोजनवादे एक निशा मैथ इतिहास मानवशिष्टाचार्य लियवेन अंदर परछेदेट कोरोना काल युग मे अवृद्ध लियवेन युद्ध किन्व विशाल मिनी प्रमाण मेघीय एकत्क खड़ावेटो आर्थिक एकत्कम खड़ावेटो हमुवी मे हेकिया विशेषे नाट्य सिनेमाशाला किन्ने अभी गेदरिंदगिन बलागन्न पुलुवन नाट्य तीनवा यूट्यूब बेकिंग वगे पेवाल नमूतर अद्दकीम लवेन्ने मगे इसरा इन्नेक्किनागे नाट्य बलनगम मगे इसरा इन्नेक्किना ए नाट्यट दक्वन अपे मित्रुन देपस दिन्नेक्किन पेंबतियो पेंबतियो समिया दरुवो इन्नो पिटिपस्से एक्किना दैन उदाहरणक वशयेन अपे किमु मे लंकावे लैनल वेंटकट अपे गियाम ए लैनल वेंटकट यन संस्कृति अत्तिमेनवा डैनल वेंट नाट्य बरने अभी विन विधि अदगे इतकोट इतने कॉरीडोर की अनकोट हम मिथुरा इतकोट अभी की मे नील सय हमुना कलनीपाल मे अतिशय वेलगण ने मे कलाकर नील हद साधे हमुन दुन प्रचार मुखद ये हंदे नाट्य कल तीन हंदे वाली कथाकर පරිණිතාට හම්බෙන කට්ටිය හිතන්නේ මහා ආඩම්බරකාර මුඩුබ මිනිහෙක් කියලානේ ඌ කතා කරන්නේ නැහැනේ කතා කරන්නේ නැහැ නෙමෙයි එයා කියවනවා හම්බුනම ඔයාව කියවනවා දැන් හඳයාව හම්බුනොත් එහෙම මේ ලයනල් වෙන්ට් එකේදී ඌ කියන කතාවේ ඌ උටත් ඇහෙන්නේ නැති ගානට කියයි මචං කොහොමද නාට්‍ය හොඳද මේ මම මොකද කරන්නේ මුදෙන් මම දැක්කම ටීවී එකක හොඳයි ඒක හොඳට කරන්න ඕනේ කරගෙන බලයන් ඒ වගේ නේ කතා කරන්නේ ඒතර ඒක වෙනම සංස්කෘතියක් නමුත් මේක ඔක්කොම නැති වෙනවනේ අපිට කොරෝනාව කියන එක සම්පූර්ණව මේක තමයි අපෙන් උදුරා ගන්නෙ පස්චාත් කොරෝනා සමාජයක් ශ්‍රී ලංකාවේ ගොඩනැගෙන සුබ ලකුණු පතු වෙමින් පවතින මේ කාලයේදී
කොරෝනාවෙන් කලාකරුවන් විශේෂයෙන් වේදිකා නාට්‍ය ශිල්පී අධ්‍යක්ෂකවරු ඉගෙනගත්ත උගත් පාඩම් තිබෙනවාද? තිබෙනවා නම් මොනවද? ඒ මත අපි කොහොමද අපේ පස්චාත් කොරෝනා නාට්‍ය සංස්කෘතියක් විහි කරන්නට අවකාශය හැකියාව සංවාදය බුද්ධිමය මේ ගනුදෙනු කරගන්නේ කොහොමද කියලා මම අහගන්න. ඔව් දැන් ඇත්තටම මේ නාට්‍ය කරුවන් නම් උගත් පාඩම් ඉගෙන ගන්න කොරෝනා වලට කලින් කොරෝනා වෙනකොට කොරෝනා ආවේශන එනකොටත් නාට්‍යකරුව වැටෙන්න පුළුවන් අන්තිම පල්ලෙහාට අඩියටම වැටලා තිබුණේ. උදාහරණයක් විදිහට කිව්වොත් ඇත්තටම නාට්‍යයක් ප්‍රදර්ශන කරන්න ශාලාවල් නැහැ. ඔව්. එතකොට නාට්‍යකරුවන්ට නිශ්චිත දීමනාවක් නැහැ. ඒ කියන්නේ නිශ්චිත ආදායමක් ලැබෙන්නේ නැහැ. ඔව් ටවර් රෝල් පදනම බිහිකලේ මේකර නේද? ඔව් නමුත් ඉතින් පදනම් මෙහෙම වෙනවම ලංකාවේ හැම එකටම තියෙනවනේ කොමිසම් තියෙනවා පදනම් තියෙනවා ඕනතරම් තියෙනවා. නමුත් ලොකු දේවල් වෙන්නේ නැහෙනි. කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් දැන් හේමන්ත හිතන හැටියට පූර්ණ කාලීනව ඒ කියන්නේ විනෝදිර නාට්‍ය කරනව නෙමෙයි. ඔව් ජීවිතේ වෙනුවෙන් නාට්‍ය කරපු අපි කියමු සුගත පාරසිල්වස වගේ. ඊළඟට මේ සොලමන් සර් වගේ. पूर्ण कालीन वेदिकावसाहित्य पूर्ण कालीन जीवत्न नाट्यकार लंका प्रमाण मम नंगे हिम जीवत्न पुलवांग අශෝක මගේ මිත්‍රයනේ ඌ ගැන මට කතා කරන්න පුළුවන්නේ දැන් අශෝක නාට්‍යකාරයෙක් සහ සිනමාකාරයෙක් වෙන්නට ප්‍රධාන හේතුව තමයි එයාට මේ ශක්තිමත් රසවත් තිබුණේ රසවත් තියෙන එක ඔව් දැන් ඌ ඒක රසවත් තිබුණ නැත්නම් මම හිතන්නේ ඌ කෙලව ගන්නවා ඒක මොකද කිව්වේ මේ හැම එකම ඉතින් එතකොට අපි අලුත් මොඩල් එකක් අපිට මතුවෙනවද ලංකාව වගේ රටක ලංකාව වගේ අපි පාසල් යන කාලේ දිනු වෙන තවමත් දිනු වෙන අපේ දරුවත් පාසල් යන කාලේ තවමත් දිනු වෙන රටක කියන මේ සංවර්ධන මෙමින් පවතින රටක කියන මේ වාක්‍ය තුල කලාව වගේ විෂයකට ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි කියන නිගමනයට එන්න පුළුවන් එන්න වෙනවා ලංකාව මම කියන්නේ ලංකාව වගේ රටක මොකද කොරෝනා බයසනේ වෙනකොටත් වේදිකා නාට්‍ය ගැන අපි වෙන් කරලා කතා කරොත් ඒක මේ පැවැත්ම සඳහා පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමවේදයක් විදිහට හැදිලා තිබුණේ නැහැ. ඒ වෙනකොටත් රගහල්වල් නැත්වෙමින් තිබුණා. මම දැන් කලින්ම කරපු බරපතල චෝදනාව නැවතත් කරනවා මේ තවරෝ රංගහල පදනම වේවා එහෙම නැත්නම් සංස්කෘතික දෙපාර්තමේන්තුව වේවා. ඒගොල්ලෝ පෙනී සිටිය යුතු කාරණා නෙමේ තනි තනි පුද්ගලයන් විසින් පෙනී සිටිය යුතු කාරණා නෙමේ මේ නෑ නෑ සාමූහික ව්‍යාපාරික ජාතක සමාජ හරස් වීම වෙන්න ඕනේ මේ ලුම්බිනිය සහ මේ ජෝන්සිල්ලක වෙනුවෙන් පෙනී සිටිය සිංහල සංස්කෘතික මධ්‍යස්ථානේ ඔව් ඒ වෙනුවෙන් පෙනී සිටීම මේවා හුදෙකලා සටන් කරලා දිනා ගන්න පුළුවන් අයිතිවාසිකම් නෙමේ සහ අපේ කලා ශිල්පීන්ගේ පැත්තෙනුත් ලොකු අඩුවක් තියෙනවා හැමෝම මේ වැඩි පිරිසක් තමා තනිව නැගී සිටින්න තමා තනිව දිනන්න උත්සාහ කිරීමක් තමයි හැම වෙලම දකින්න ලැබෙන්නේ. කොයි වෙලාවකවත් අපිට අපි දකින්නන්නේ සිය ගානක් සංවිධානය පිහිට වෙනවා නාට්‍ය කලාවට එකමුතු වෙ. හැබැයි 6 මාසයකත් පවතින්නේ නැහැ. මොකද හැමෝටම තියෙන තම තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර. ඒ මත තමයි මේගොල්ලෝ පවතින්න හදන්නේ. ඇත්තටම කොරෝනා වේසනේ එනකොටත් නාට්‍ය 14ක් 4ක් 5ක් නම් වශයෙන් කිව හැකි තමයි මේ ප්‍රේක්ෂකයන් නරඹමින් සිටි. අනිත් සෑම නාට්‍යයක්ම උපන් ගීම මිය යන දර්ශන දෙකෙන් නෑ අපි ඉස්කෝලේ යන කාලේ මෙහෙමන්ත මම මේක දන්නේ නැති නිසා මම විෂය බද්දව ඈත්ුන් නිසා මම දන්නේ නැතුව අහන්නේ අපි ඉස්කෝලේ යන කාලේ සඳා සුබ සන්ධ්‍යාවක් තාරාවෝ ඉගිලෙති කැලණි පාලම මනමේසිංහ බහුව අපිට කලින් ඇවිල්ලා ඒවා ස්ථාපිත වෙමින් තවත් ඉස්සරහට යනවා අපේ කාලේදී ආව ඒවා හැටියට අපි දකින්න පුළුවන් මේ එතකොට තාරාව ඉගිලිති ගැන අපි කිව්වා මේ සුගතපාල සිල්වා ඒ කට්ටියගේ ඒ නාට්‍යය වේදිකාවට අපි ඔයයි මමයි මට හිතන්නේ අපි පෝස්ටර්ස් ගැහුවා ඉස්කෝලේ පෝස්ටර්ස් ඇලෙව්වා මේ නාට්‍ය වෙනුවෙන් කොළඹට ඇවිල්ලා නාට්‍ය බලන්න කියලා ඒ සංස්කෘතිය 80 දශකයේ ආර්ථික විවෘත කිරීම හෝ පරිහානිය කියලා මම කියන්නේ මේ ඒ පරිහානියෙන් පස්සේ කලාකරුවන් වේදිකා නාට්‍ය කලාකරුවන් පමණක් නෙවෙයි සියලු ක්ෂේත්‍රයන්ට අධ්‍යාපනය සිනමාව අපේ ආර්ථිකය දේශීය විවසායකය වෙනි අය ඔක්කොම අවතන් වී වියතන් වුණා නේද ඔව් මේක කියව ගන්න මේකේ මම උත්සාහ ගන්න වගේ අහන්න
वेदिका नाट्यकिन क्षेत्रे पमनक नेवे අපේ රාජ්‍ය නිර්මාණයේදී නැවත කතිකාවක් අවශ්‍ය නැද්ද කියලා මම. ඔව් ඒක තමයි මම කියන්න හදන්නේ. දැන් මේක මේ හුදකලා කරලා ගන්න බෑ මේ මේ කියන එක නේද? මේ මේ කලාව කියන එක විතරක් සමාජයේ තියෙන අනිත් ඒවායින් වියුක්ති කරලා මෙහෙම පැත්තක තියෙන එකක් නෙමෙයි. මේ මේක බලපානවා අනිත් අයත් එක්ක. අපි हेमंत वेदिका नाट्य नाट्य साहित्य वेशांतर नाटक तरंग जीवित समीप आध्यात्मिक समीप කතා වස්තුවක් තිබුණාද කියලා සැකයක් තිබෙනවා සිංහල වේදිකාව තුළ ඉතාමත්ම ප්‍රසිද්ධ වුණු මේ මගේ mantri නම් කියන ඒ පසු කාලේ මම හිතන්නේ ඒක ජනප්‍රිය චිත්‍රපටයකට ඇතුල් වුණා ඒක විවිධ විදියට ඔය අපි කතා කලින් කතා කරපු සරල ගීත ගණයට වැටුණාට ඒක කොම්පොසිෂන්ස් කියනවා මේ සංගීත සංයුතිය ඇති කරන්න පුළුවන් වේදිකා නාට්‍යයක් මේ ගීතයක් කියලා මට හිතෙන්නේ අපිට ඒ ගීතය අහන්න පුළුවන් නම් හොඳයි हेमंत पासल खाली हमून मित्रे खटेट अपेदरु पासल याने खाली दी दें हमुई मटे अपेदरु ने मगे दरु ओ मगे दरु या मामा विवाह है प्रतीक्षेप कला ने मरा दरु नेती दिसा विवाह है प्रतीक्षेप कर पुसा या विवाह संस्था इतो අපේ ඉස්සන්න තියෙන දැන් අපේ පාසල් කාලයේදී මෙනෙහි කිරීම වගේම මගේ පුතා වැඩිමල් පුතා දෙන්නම විශ්වවිද්‍යාලෙ දැන් වැඩිමල් පුතා විශ්වවිද්‍යාලෙ ඉවරයි ඉතින් අනාගතය දිහා බලන්නට තිබෙන තෝතැන්න නැත්තම් ඒකේ සුදුසුම තැන තමයි පාසල ලංකාවේ පාසල් දරුවෝ මිලියන 4.3ක් ලක්ෂ 43ක් උදේ පාන්දර නැගිටලා පාසල් වලට යනවා 10300ක් පාසල් වලට මේ අය තමයි අපේ මේ ශ්‍රී ලංකා මාතෘභූමිය හදන්නට ලෝකයට දායක වෙන්න පුළුවන්. දැන් මේ අයගෙන් පටන් ගන්න බැරිද අපට කලාව පිළිබඳව නැවත කියවීම. දැන් කාලයක් තිස්සේ මේ ඊයේ පෙරේද මම හිතන්නේ මා මිත්‍ර දෙන්නාම තුන්දෙනාම විදර්ශන කණ්ණංගර නිර්මාල් රංජිත් දේවසිරි එතකොට පෙරදෙන විශ්වවිද්‍යාලයේ දීනගේ අමරකීර්ති මේ මත් මගේ මිතුරන් තුන්දෙනා අතරේම මම හිතන්නේ අසෝකන්දක මත සම්බන්ධනාවකට මේ රාජ්‍ය උදව් කළ යුත්තේ අපේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල ඔය කලාංශ වසාදමිය යුතුද ඒ වයින් කිසි වැඩක් නැහැ කියන මාතෘකාව පැන නගුණා ඒ වෙලාවේ මම හිතන්නේ මැදිහත් වීමට උනේ මේ ජීවත් වීමේ රසය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අංක ගණිතයෙන් නෙමෙයි අංක ගණිතය එක්තරා විදිහක දාර්ශනිකව ඉස්සරහට ගෙනියන්න පුළුවන් නමුත් ජීවත් වීමේ රසය විජහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කලා විෂයන් තුල එනිසා කිසි දවසක මම හිතන්නේ කිසිම බුද්ධිමත් නැත්නම් සී බුද්ධියෙන් ඉන්න රාජ්‍යයක් විසින් ඒ කලාංශ වහලා දාන්නටවත් එහෙම කටයුතු කළා විතේ වගේ හිතන්නවත් හොඳ නැහැ කියලා. නමුත් ඒක තුලින් වඩා ප්‍රති අපි කරන වැය ආයෝජනයක් හැටියට අරගෙන අපේ සමාජයේ අනාගතය ගොඩනගගෙන ඒ නිසා පාසල් මට්ටමේ කළ හැක්කේ කොමක්ද? ඔව් දැන් මම ඉස්සෙල්ලා කියන්න අදහස් කළෙත් ඒකමයි. ඒ කියන්නේ නාට්‍ය කලාව හෝ සිනමා හෝ සාහිත්‍ය කියන එකක්වත් මේ මේ පවතින සමාජ ආර්ථික ක්‍රම වලින් ව්‍යුක්ත කරලා පැත්තකින් ගන්න බෑ. අපි එකිනෙකට සහසම්බන්ධයි බැඳී සහසම්බන්ධයි බැඳින් තියෙන. එතකොට අපි මේ 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 ප්‍රේක්ෂකාගාරය හදනවා කියන එක. රසවින්දනාත්මක පොතපත කියවන, නාට්‍ය බලන, චිත්‍රපට බලන පිරිසක් හදන්න වෙන්නේ අපිට පාසලෙන්. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ අධ්‍යාපන පද්ධතියෙන් රසවින්දනය කියන එක ඉවත් වෙමින් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම නැති වෙලාම කියන්නේ. නේද අපිට ඉස්සෙල්ලා තිබුණ කවි පොත් කියවන්න තියෙනවා අපිට නවකතා නිර්දේශ කරනවා අපේ පාසල් පෙළ පොත් ගුරුවරු පාසලෙන් පස්සේ නාට්‍ය පුරුදු කරනවා අපිට පාසලෙන් පස්සේ කරනවා දැනුත් යම් ප්‍රමාණයකට කරනවා නමුත් මං කියන්නේ මේ සාහිත්‍ය රස විඳින්න මේ නිර්මාණයක් රස විඳින්න කියන එක ක්‍රමෙන් අඩු වෙලා තියෙනවා
යම් යම් උත්සාහයන් අපි දකිනවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නාට්‍ය තරඟාවලිය තියෙනවා යම් යම් තරඟාවලිය තියෙනවා හැබැයි මම කියන්නේ ඒක රැ එළියේ තියෙන තරඟයට සාපේක්ෂව බලද්දී ඒවා නිකන් මේ මේ ඉතාමත්ම පොඩි ඈතින් පත් වෙන බල්බ වගේ ඔව් හැබැයි මේක මීට වඩා පුළුල්ව සංවිධිතව රසබින්දනය කියන පාසලෙ මම ඔබ කියන දේ පිළිගන්නවා මට මෙන්න මේ දේශපාලන විද්‍යාව ගන්න කෙනෙක් හැට මට කියන්න ඉඩ දෙන්න ඒ සඳහා යම්මෝහිදක ආර්ථික ශක්තියක් තිබිය යුතු රාජ්‍යයක් බවට පත් වේවි. ඔව්. දැන් අපි ඔය කලාව සම්බන්ධයෙන් ආයෝජනය කරන රටවල් දිහා බලපුවාම ඒ රටවල් ආර්ථිකයෙන් ශක්තිමත් රටවල්. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට ණය දෙන, නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට නොමිලේ සහනයක් ලබා දෙන, වේදිකා හදලා දෙන, ඒවට යන්න එන්න බස් පාස් එකක් පවා ලබා දෙන රටවල් තියෙනවා. නාට්‍යකාරයෙක් නම් බස් එකේ නිකන් යන්න පුළුවන්. එයාට අයිඩෙන්ටි කාඩ් එක පෙන්නවා ගියා. ඒක ඒව රටවල් කරන්න ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුව ආර්ථිකය නෙමෙයි අපේ පටු ජාතිවාදී දේශපාලනය හරියට අපට තිබුණු මහා සංස්කෘතිය ගොඩනගාගෙන සිංගප්පූරුව මැලේසියාවට වඩා ශක්තිමත් ආර්ථිකයක් තිබිලා ඒ හා සමානව ලෝකයේ ඉදිරියේ අභිමානවත් ඉන්න පුළුවන්ම තිබුණු මේ රාජ්‍ය මගේ මව්බිමට ජාතිවාදයෙන් පෙළඹුණු බලතණ්හාවක අදත් සමහරක් යොමු කතා කරනවා ඒ වගේ ඉන්න අය නිසා රට කඩා වැටෙන එකට ප්‍රධාන හේතුවකට ආර්ථික කඩා වැටෙන අද අපි आर्थिक लेखन सीमा संपादने अभ्यंतर नायक नायगनीम आर्थिक विद्यावास जीवत्वीशपालन යටිතාලය අපි දමාගත යුතුයි වෛජාතික රාජ්‍යයක් බවට බිහි කර යුතුයි ඒ තුලින් මතුවෙන ආර්ථිකය තුලින් සමාජයේ කලාව ඉතිහාසය පුරාවිද්‍යාව වගේ වැදගත් විෂයන් පිළිබඳව ගැන්වීමට අවශ්‍ය කරන පරිවේශන කරන්නට අවශ්‍ය කරන ආයෝජනය අපි කළ යුතුයි කියන ස්ථාවරේ මම දැඩි ස්ථාවරයක මම ඉන්නවා එහෙමන්ත ඔව් දැන් අපි මේම රාජ්‍ය රාජ්‍යයකට තියෙන ආර්ථික ශක්තිමත් බව කියන කාරණේ මම පිළිගන්නවා නමුත් රාජ්‍යයකට අවශ්‍යතාවයකුත් තියෙනවනේ දැන් අපි උදාහරණයක් දෙකෝ දැන් නයිජීරියාව කියන රට දැන් නයිජීරියාව අපි ගන්න නෑනේ මේ ඉතාම සංවාදිත රටක් විදියට ලෝකයේ තුන්වෙනි සිනමාව තියෙන්නේ නොලිවුඩ් ඔව් නොලිවුඩ් ඊට හොලිවුඩ් බොලිවුඩ් ඇන්ඩ් නොලිවුඩ් එන්නේ නයිජීරියාන් සිනමාව හරි එතකොට ඒ තරම් මහා සිනමා කර්මාන්තයක් හැදෙන්නේ දැන් අපි Netflix වගේ මේ platform එකක් බලුවාම නයිජීරියානු චිත්‍රපටි බොහෝ ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා එතකොට ඒ වගේ රටක් පවා මේ තරම් දියුණු කර්මාන්තයක් බවට පත් වෙන්න ඕනේ අපේ නයිජීරියාව සම්බන්ධයෙන් කොපමණක් මේ අපි කියමු මලයාලම් කේරළ සිනමාව කේරළ සිනමාව එතකොට මම කියන්නේ ඒකේ කොයිතරම් සම්භාව්‍ය සිනමාවද එතකොට අර අර මේ රාජ්‍යයට තියෙන ආර්ථික ශක්තිය නැති කම මොකද දේශපාලන හෘද සාක්ෂියක් නැහැ ඒක හෘද සාක්ෂියක් නැහැ මොකද දැන් ඒ විෂයට උදව් කරන්න දැන් ලංකාවේ පවා නාට්‍ය කලාවට සහ සිනමාවට ප්‍රතිපාදන වෙන් වෙනවනේ ඔව් රජේ සිනමා සංස්ථාවක් තියෙනවා ඒගොල්ලන්ට චිත්‍රපට ශාලාවක් තියෙනවා සංස්ථාව කියලා එකක් තියෙනවා එතකොට මේ මේ මණ්ඩල තියෙනවා සංස්කෘතික දෙපාර්තමේන්තුව මේවට විශාල මුදලක් වෙනමනේ මේක කියන්න බෑනේ සල්ලි නැති කතන්දරේ බොහෝ විට මේව අපහු මටත් අදකම මම කැමති ඔයා ගෙනාපු ඒ මම කියපු පිළිතුරට හරස් වීම වාගේ හරිම ලස්සනයි සහ බුද්ධිමත් ඒක අපේ දේශපාලන හෘද සාක්ෂිය මොකද්ද අපේ සමාජීය collective consciousness එක මොකද්ද the collective political conscious අපි ඒ ඒකරාශී වුණු එක්සත් කළ දේශීය දේශපාලන හෘද සාක්ෂිය මොකක්ද ඔව් මම පෞද්ගලිකව දන්නවා මේ සියලුම ප්‍රාදේශීය සභාවල සංස්කෘතික අංශයක් කියලා ගත්තා තියෙනවා මේ සියල්ලටම රජයෙන් මේ අපිට සල්ලි නැහැ කිව්වට මේවට මුදල් යවලා තියෙනවා හරි එතකොට දැන් මම දන්නවා පෞද්ගලිකව මම කැස්බව ප්‍රාදේශීය සභාව පසුගිය වසරේ මා ඇතුළු තවත් ශිල්පීන් 10 දෙනෙකුට රුපියල් 40,000 ගානේ වෛද්‍ය ආධාර සඳහා දුන්නා දැන් මාස 3කට කලින් ඔව් එතකොට දැන් මට මං අහනවා ගිහිල්ලා ඒ සංස්කෘතික නිලධාරිනියගෙන්
මේ කොහොමද ඔයගොල්ලෝ මේම සල්ලි දෙන්නේ? ඔයගොල්ලන්ට සල්ලි නැන්නේ නෑ අපිට මේ යම් මුදලක් දෙනවා සියලුම ප්‍රාදේශීය කලාකරන්ට දෙන්නේ කොට්ටාස වලට කලාකරන්ට දෙන්න නෙමෙයි සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා සංස්කෘතික අංශයට යම් මුදලක් දෙන්න දෙන්න නැවෙන්න මම දන්නවා මම කරන්නේ මම දන්නවා එතකොට දැන් මේ මේ කොවිඩ් තිබිච්ච නිසා පහුගිය කාලේ සංස්කෘතික වෙනදට තියෙන සාහිත්‍ය උසවරම තිබුණ නෑනේ එතකොට මේ සල්ලි මම කරු අගමැතිතුමා වැඩේ කළේ ඔව් එතකොට මේ සල්ලි තියෙන මම කියන්නේ ඒක දැන් එතකොට මේ සල්ලි කාටවත් නොදී නැවත මහ බහණ්ඩාගාරයට හරවා යවන උදාසීන නිලධාරි. එතකොට එක ප්‍රාදේශීය සභාවක සංස්කෘතික නිලධාරීන්ට මේක දැන් මේක කරන්න පුළුවන්. නැත්නම් උනන්දු වෙලා මේ මෙහි ඉන්න කලාකරුවෝ හේමන්ත මේ වැඩසටහන මම හමු වීම පිළිබඳ මම කැමති වෙනවා මේ ආයතනය VFM ආයතනය විසින් අපි ආරාධනා කරපු එකට. හැබැයි සෙනසුරාදා උදේ අලුත් බලාපොරොත්තු ඇති කරගන්නට අවශ්‍ය කාලයක් නිසා අලුත් බලාපොරොත්තු ඇති කරන්න ඕන නිසා මම දේශපාලඥයෙක් හැටියට දැන් මම මේ කාරණයක් කියන්න තියෙනවා. ශ්‍රී ලංකාව තුල තට්ටු තුනේ රාජ්‍යයක් තිබෙනවා. ඒ තට්ටු තුනේ රාජ්‍ය උඩින්ම ඉන්නේ සාම්ප්‍රදායික රාජ්‍යය. සාම්ප්‍රදායික රාජ්‍ය කියන්නේ අපි තෝරාපත් කරගන්න අගමැති ජනාධිපති ඒ කට්ටිය. ඒ කට්ටිය ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන ඉන්න පාර්ලිමේන්තුව රැස් වෙනවා, කලකෝලහ කරගන්නවා, බැන ගන්නවා. නමුත් මේ සාම්ප්‍රදායික අවුරුදු පහකට සැරයක් සමහර කය ගෙදර යනවා, නැත්නම් මරක නැවතපත් වෙනවා. ඒක තමයි සාම්ප්‍රදාය රාජ්‍යය. සාම්ප්‍රදාය රාජ්‍යයට යටින් තියෙනවා මම කියන්නේ ඒකට සැඟවුණු රාජ්‍ය කියලා. ඒ තමයි ඔයා කතා කරන නිරධාරිවාදය. මේ රටේ ජාතිවාදය ඇති වෙන්නත් මේ රටේ තිබෙන ප්‍රශ්න වලින් 99%කට හේතුව මේ සැඟවුණු රාජ්‍යයේ ඉන්න. මොකද ඒ ඇයට ජනාධිපති කෙනෙක් ඇතු වුණා අලුතෙන් ජනාධිපති කෙනෙක් ආපුවාම ඒගොල්ලෝ හිනා වෙනවා හිත ඇතුලෙන්. තමුසේ අවුරුදු 8යි නේ ඔය ඉන්නේ මොනවා කළත් අපි මෙතන අවුරුදු 35ක් ඇටපලොප්ප හොයමු අපි දන්නවා මොකද වෙන්න ඕනේ කියලා තමුසේගේ චක්‍රලේ කරනේ මට වැඩක් නැහැ මගේ දුවගේ මංගල්‍යයට මම මේ පෙන්ෂන් එක බලාගෙන ඉන්නේ තමුසලා මේ ඇවිල්ලා එක එක දේවල් කරලා ගේම් ගහලා යනවා අලුත් අදහස් කියනවා රැඩිකල් වාදී අදහස් කියනවා අපි ඒවා ඉම්ප්ලිමන්ට් කරන්නේ අපිට ඕනේ විදියට කියන රාජ්‍ය මතවාදය තමයි රාජ්‍ය නිර්ධාරින් අතරේ තිබෙන අවාසනාවන්ත කමකට වගේ මේ රාජ්‍ය නිර්ධාරිනුත් ඒගොල්ලන්ගේ පවුල් හොයලා බලපම ඉතා දුප්පත් පවුල් වලින් මධ්‍ය මහවිද්‍යාල වලින් මහවිද්‍යාලයෙන් ඇවිල්ලා නොමිලේ දෙන උසස් මේ උපාධිය අරගෙන රාජ්‍ය සේවාවට ඇතුල් වෙච්ච කණ්ඩායම. ඔයා කියනවා වගේම තමයි උතුරෙත් නැගෙනහිරත් හැමතැනම වෙන්නේ. පරිද්දිගත ජනයාගේ වේදනාව කඳුල කිසි විදිහකින් ගණන් ගන්න නැති රාජ්‍ය ව්‍යුහයක් අපිට බිහි වෙලා තියෙනවා. මේ තමයි සැඟවුණු රාජ්‍යය. මේ සැඟවුණු රාජ්‍ය මේ ආකාරයෙන් ක්‍රියා කරන්නට හේතුව පරිභෝජන ජනක මේ ලාභ ලබන ආර්ථිකය නිසාම සැඟවුණු රාජ්‍යයේ ඉන්න ප්‍රධාන තීරණ ගන්න අය සම්බන්ධ වෙනවා සාහසික රාජ්‍යයට. තුන්වෙනි තට්ටුව සාහසික රාජ්‍ය. සාම්ප්‍රදායික රාජ්‍ය, සැඟවුණු රාජ්‍ය, සාහසික රාජ්‍ය. අන්න ඒ සාහසික රාජ්‍යයේ වුන් තමයි පොල්තෙල් වලින් බිලියන 16ක් හම්බ කරන්නේ සුදුළුණු ගෙඩියෙන්. අර මෙතන මේ අපි ගන්සබහන්දිනේ ඉන්නේ. ගන්සබහන්දේ මම දන්නවා මම පාසල යන කාලේ ඉඳලා ඊට පස්සෙත් හෙරලි විකුණන අම්ම කෙනෙක් හිටියා බරව කකුල ඇදලා. එයාගේ පුතා මට හම්බුණා මේ ළඟදී. ත්‍රිවිල කකිලනවා. ඒ වගේ પરම්පරා ගතිකව ඒගොල්ලෝ දුප්පත්. කරන්න දෙයක් නැහැ. නමුත් මේ සාහසික රාජ්‍යයේ ඉන්නේ උ සතියකට බිලියන 16ක් හම්බ කරනවා. සීනි වලින් හම්බ කරනවා. පොල්තෙල් වලින් හම්බ කරනවා. ඉතින් මේ ව්‍යුහය තේරුම් අරගෙන ලබන ඡන්දය දී වැඩ කටයුතු කරන්නයි කියලා මම දේශපාලනේ කතා කරනවා නෙමෙයි මම. මම කියන්නේ මේක වෙනස් කරන්න බැහැ නැත්තම්. මේ ඩිෆෝල්ට් ස්ටේට්, ඩීප් ස්ටේට් ඇන්ඩ් ඩාර්ක් ස්ටේට් කියන මේ තුන් වර්ගය වෙනස් කළ යුතුයි. මේකේ මැද ඉන්න කණ්ඩායම රාජ්‍ය නිලධාරීන්ගෙන් 10%ක් ඉන්නවා කැපවීමෙන් ධර්මයෙන් වැඩ කරන කණ්ඩායමක්. ඒ අය ඉතාමත්ම අපිට අභියෝගාත්මක විදිහට කැපවීමෙන් වැඩ කරන 10%ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඒ අයට අපි ඉතාමත් ගරු කරන මම මේ මුලතිව් ගිහිල්ලා ආවා. ඒ ජීඒ සහ ප්‍රාලේලා බයිසිකල් වලින් පවා ගිහිල්ලා වැඩ කරපු කාලයක් කොරෝනා කාලේ. ඒ අයට අපි ගරු කරනවා. නමුත් බහුතරය රාජ්‍ය නිලධාරීන් මේ රට වෙනස් කරන්න ඕනේ, තමන්ගේ ගන්න පඩියට අවංකව වැඩ කරන්න ඕනේ කියලා හිතන තාක්කල් ශ්‍රී ලංකාවේ මොන රාජ්‍ය නායකයා පැමිණියත් මේ තත්ත්වය මෙසේමයි යන්නේ. සෙනසුරාදා උදේ වුණත් මට කියන්න තියෙන අවාසනාවන්ත මොකද මම එහෙම කියන්නේ සෙනසුරාදා උදේ මේ වැඩසටහන බලාගෙන ඉන්න ආගෙන ඉන්න බලාගෙන ඉන්න කණ්ඩායමට පුළුවන් ඒ තත්ත්වය වෙනස් කරන්න පැහැදිලි. ඒ අය තමයි ඒගොල්ලෝ මධ්‍යම පන්තිකය නාට්‍ය ගැන බලන අය, ඒගොල්ලන්ගේ දරුවෝ ගැන සැලකිල්ලෙන් ඉන්න අය. ඒගොල්ලන්ට තමයි ඒගොල්ලන්ට විශේෂ කාර්යභාරයක් තියෙනවා, වාකීමක් තියෙනවා මේක වෙනස් කරන්න. අපි එහෙනම් වැඩසටහනේ නිම වෙනවයි කියලා වැඩසටහන නිෂ්පාදකවරයා අපිට කියන නිසා පෙන්වන නිසා මම මේ පොඩ්ඩක් කැමතියි අනාගතයට සුබවාදී වෙන ගීතයක් ඔයා මට තෝරලා දෙන්න කියලා. ඔයා කියපු ගීතය මම කියපු කාර්ණේ සුරෙන් කියපු කාර්ණේ ස්ලෝගන් එකක් විදිහට නිකන් අපි ඔයද පහටයක් විදිහට ගත්තොත් එහෙම
මේ රටේ පාලකයන් සිට නිලධාරීන් සිට ජනතාව සියල්ලම තමුන්ගේ හෘද සාක්ෂියත් එක්ක වැඩ කරන්න අපේ කලෙක්ටිව් කොන්ෂස්නස් එක සිංහලෙම මොකක්ද දන්නේ කරන්නේ ඒක අපි ඒකාබද්ධ හෘද සාක්ෂිය මේකයි ප්‍රශ්නේ අපිට මගේ අදහස අපිට හෘද සාක්ෂියක් නැහැ කියලා. ඉතින් මම කැමති ඔයා සුරෙන් යෝජනා කර පරිදි බලාපොරොත්තු සහගත ගීතයක් මම කැමති අහන්න නන්දාමාලනී ගෝකුල මහත්මිය ගායනා කරන ඉදෙන්නට හැකි නම් බරපී ඔව් මයි ගුඩ්නස් කියන ගීතය ප්‍රසාද් මම වහේමත් මට කියලාවත් කරගන්න බැරි නේ මේ සුනිල් ආරියරත් මගේ ජීවිතේ ලැබුණු ලොකුම මේ මට ලැබුණු පැසසුම මගේ මාව අතිශයම දන්න එක්කෙනෙක් කිව්ව සුරේන් ඔයාගේ දේශපාලනේ ඔයා කැනඩාවේ ඉඳලා පුරවැසි භාවය අතහැරලා මේ 54000ක පඩියට ඔයා කරන මේ දේශපාලනය ගැන හිතද්දී මට එක ගීතයයි මතක් වෙන්නේ ඒ වෙ නන්දාමාලනීගේ මේ ගීතය. ඉතින් බොහොම ස්තුතියි මේ ගීතය ගෙනාවට මේ මට සතුටුයි. මම මේක plan කරලා නෙමෙයි අපි ගෙනාවේ. Thank you very much මේ ගීතේ අපි ආචාර්යනී නන්දාමාලනී අපි යුගයේ ගායිකාව අපිට බලාපොරොත්තු දුන්නු 80 වලදී අපි හැංගිලා ඉන්න කාලේ අපිට බලාපොරොත්තු දුන්නු ගායිකාව. ස්තුතියි VFM මේ වැඩසටහනට මගේ සහෘද නැවත කැඳවීම. ස්තුතියි නිෂ්පාදක පේන අයට පේනවත් දන්නේ නැහැ මගේ ඇස්වල පොඩි කඳුලක් තියෙනවා සතුට වගේම බලාපොරොත්තු තියාගන්නට. निष्पादक